අයිබෝවන්. අපි අදත් සූදානම් 307 සජීව සංවාදය සුපුරුදු පරිදි ආරම්භ කරන්නට. ඔබ අතර කතාබහ වන ප්‍රශ්නකාරී කාරණා පිළිබඳව අද දවසේදීත් ඔබ වෙනුවෙන් ජනතා නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කරන්නට අපි සූදානම්. ඒ අනුව අද දවසේදී අපි ආරාධනා කළා 360 මැදිරියට විදේශ රැකියා අමාත්‍ය තලතාතු කුරල මහත්මියට. අයිබන් කියලා ඔබතුමිය පිළිගන්නවා. අයිබන්. අලුත් ආණ්ඩුවේ අමාත්‍යවරු දැන් අපි කලින් වතාවේ මම ඔබතුමිය මුණ ගැහෙනකොට ඔබතුමිය මන්ත්‍රීවරියක් දැන් ඇමතිවරියක් මම හිතන්නේ දේශපාලනයේ දීර්ඝකාලීනව දේශපාලනය කරපු කෙනෙක් විදිහට තෘප්තිමත් විය හැකිද දැන් ලැබිලා තියෙන අමාත්‍යංශය සම්බන්ධයෙන් ඔව් එහෙම මේ කියන්නේ ඉතින් මම එහෙම ලොකෝට බලාපොරොත්තු වෙන්නේ නැහැ කොටිම කියන නැමැතිකම කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනවාරි මාසෙත් ඉතින් මේකත් මම හිතනවා ටිකක් වැඩි වගේ මට කියන දැන් අලුත් ආණ්ඩුවේ අමාත්‍යවරු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිව්ව සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් නැවතත් පත් වෙලා තියෙනවා පැවතුණු අමාත්‍ය මණ්ඩලයටත් වඩා යම්කිසි සංඛ්‍යාවක් වැඩි වෙලා තියෙනවා ඔබතුමියලා මේ අමාත්‍ය දුර බෙදීම පිළිබඳව සහ මේ තරම් සංඛ්‍යාවක් අමාත්‍ය දුර පිහිටුවීම පිළිබඳව සතුටුද මෙහෙමයි මම නම් හිතන්නේ ඇත්තටම මීට වැඩි අඩුනා නම් හොඳයි නමුත් අපි දැන් යන අලුත් දේශපාලන රටාවත් එක්ක මේ ප්‍රමාණය නොතිබුණොත් ඒක පවත්වාගෙන යන්න අමාරුයි කියන තැන මම හිතන්නේ ගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් විශ්වාස කරන්න ඇති කෙසේ වෙතත් අපි ඇත්තටම පුද්ගලිකව මගේ මතය නම් වැඩි කියන එක නමුත් අර කාරණය නිසා මේ මෙහෙම තියෙන එක තියෙන්න ඕනේ ඇති දැන් පවතින ක්‍රමයක් එක්ක මේ වගේ සංඛ්‍යාවක් පවත්වා ගන්නට ඕන ඇති කියලා ඔබතුමිය සඳහන් කරන එකෙන් දැන් පවතින පැවතුණු ක්‍රමය වෙනස් කිරීමනේ ආරමුණු උනේ යහපාලනය පිළිබඳව ඔබතුමියලා කතා කළා ඒ නිසා ජනතාව ඒක පිළිගත්තා ජනතාව ඒක පිළිගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මේ පෙරමුණට ඡන්දය දුන්නා ඔබතුමීලා ප්‍රධාන වශයෙන්ම සඳහන් කරපු කාරණයක් මේ ඇමතිවරු පසුගිය කාලේ පුරාම ජනතාවගේ පැත්තෙන් උත්ආපු චෝදනාවක් පැවතුණු ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට ඇමති සංඛ්‍යාව වැඩි මේ නඩත්තු කරන්නේ අපේ මුදල් වලින් මේ ඇමතිවරු නඩත්තු කරන්නේ නමුත් ඒ චෝදනාව එහෙමම තියෙද්දී ඔබතුමිය හිතන්නේ නැද්ද මේ මිනිසුන්ට නිකන් බොරුවක් කළා කියලා මේ මොකද 30 ගානක ඇමති මණ්ඩලයක් තමයි පොරොන්දු වුණේ ඒක ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයටත්. එතකොට පවතින ක්‍රමය වෙනස් වෙලා නැහැයි කියන්නේ. නෑ මම නම් හිතන්නේ ඩීල් කම මෙහෙමයි. අපි ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි කොහොමටත් ඒ ක්‍රමේ ගොඩක් දේවල් අපිට වෙනස් කරන්න තිබුණා. ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව පමණක් නෙමෙයි. රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය මේ හැම එකක් එක්කම බලනකොට හොරකම දූෂණය නාස්තිය මේ හැම එකක්ම අපි වෙනස් කරන්න තමයි අපේ එකකතාවේ අපි මම පිළිගන්නවා ඇමති මණ්ඩලයේ 30කට සීමා විය යුතුයි කියන තැන අපි හිටියා කියලා නමුත් මීට ඉස්සෙල්ලා මේ හැම දෙයක්ම හදන්න ඉස්සෙල්ලා රටේ ගොඩක් දේවල් අපිට වෙනස් කරගන්න තිබුණා විශේෂයෙන්ම බාරගත් රටත් එක්ක බලනකොට වැඩි ඕනේ දැන් ඊයේ පෙරේද වෙච්ච දේවල් දිහා බලනකොට ලොකු මතයක් තිබුණේ මේ අපි විදේශවලට ඒගොල්ලොන්ගේ වමනාවට වැඩ කරනවා අධිරාජ්‍යවාදී ක්‍රමවේදයක් තියෙනවා එහෙම කියලා. ඉතින් මේ හැම එකක්ම කරනකොට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය මේවා නැති කරගෙන මූලිකවම දේ තමයි අද දේශපාලනයට වැඩිය අපේ තනතුරු වලට වැඩිය හැම දෙයකටම වැඩිය අපි ඉස්සරහින් තියන්න ඕනේ දේ තමයි මේ රට කියන එක. අද පහුගිය කාලේ මව්බිම ගැන කියලා කතා කරා. හැබැයි මව්බිම ගැන කතා කරාට අවසානයේ බලනකොට හොඳ වෙලාවට තමයි ජනවාරි 8 වෙනිදා වෙනස ඇති වුණේ. එහෙම නැත්තම් මව්බිමක් ගැන අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක් කරන්නම අපේ රටේ ස්ථාවරය, රටේ නිදහස මේ හැම එකක්ම අපිට ඉස්සෙල්ලා හදාගන්න තියෙනවා. ඉතින් ඒකෙදි ජනවාරි 8 වෙනිදා ලැබපු ජයග්‍රහණය ජනාධිපතිතුමත් අගමැතිතුමාත් එකතු වෙලා මේ ඉදිරි ගමන මාර්තු මාසේ වෙන්න තිබිච්ච දේ මේ රටේ එහෙම නැත්නම් ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය ලැබුවේ නැත්නම් අපිට මොකද්ද වෙන්නේ මේ හැම එකක්ම කල්පනා කරලා දින 100 ආණ්ඩුව තුල දින 100 කිව්වට ඉතින් ඒක ඊට වැඩිය ගියා
මේ මූලිකත්වය දෙන්න ඕනේ ප්‍රධානම කරුණු හැටියට සලකලා රට ගොඩනගන ක්‍රමවේදයකට රටේ ආර්ථිකය ගොඩනගන්න තියෙනවා රටට ආදායම් මාර්ග කිසිම දෙයක් නැහැ මේ අපේ හැම දෙයක් අතින්ම අපි කඩා වැටලා තිබුණා ඉතින් මේකෙදි ජාතික ආණ්ඩුවකට අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගේ සම්මුතියත් එක්ක අපි පක්ෂ දෙක අතර ඇති වෙලා තියෙන එකඟතාවයන් එක්ක මේ ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න තමයි මේ ඇමති මණ්ඩලයක් මේ තරම් ප්‍රමාණයක් ඇති කරේ හැබැයි ඉතින් මොනම දෙයකට වුණත් අපි පහුගිය කාලේ තිබිච්ච ඇමති මණ්ඩලයට වැඩිය මේ ඇමති මණ්ඩලය ගොඩක් වෙනස් ගොඩක් අඩුයි ඒගොල්ලන් මුළු ඒ වෙලාවේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හිටපු මන්ත්‍රීවරු 7-8 දෙනෙකුට තමයි තනතුරක් තිබුණ නැති අනිත් ඔක්කොටම හැම කෙනෙකුටම වගේ තනතුරක් තිබුණා මේ 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 ඇමති කෙනෙක් හැටියට නඩත්තු වුණා සංඛ්‍යාත්මකව ගත්තම දැන් 115ක් කලින් 106ක් එතකොට සංඛ්‍යාත්මකව ගත්තම අඩුවීමක් සිද්ධ වෙලා කියලා කියන්න බෑ දැන් කලින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු කියන කට්ටිය හිටියේ නෑ හැබැයි මේවර රාජ්‍ය අමාත්‍යවරු කියන කැබිනට් ඇමතිවරු නොවුනත් රාජ්‍ය අමාත්‍යවරු කියලා පත්කිරීමක් කරලා තියෙනවා එතකොට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් අපි ඇහුවම ඔවුන්ටත් කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන වරප්‍රසාද සහ ඒ අයිතීන් ලබා දීලා තියෙනවා එතකොට සංඛ්‍යාත්මකව ගත්තම එහෙම වෙනසක් වෙලා තියෙනවා කියලා කියන්න බෑ අපිට ඔව් එහෙම එහෙම මම ඒක මම පිළිගන්නවා නමුත් කාලයත් එක්ක කාලේ අවශ්‍යතාවයත් එක්ක මේ දේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක මම විශ්වාස කරනවා කොච්චර ඇමති මණ්ඩලයේ කීයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද පහුගිය කාලේ ඇමතිවරු වගේ නෙමෙයි. අද ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය පහුගිය කාලේ ඇමතිවරු විදිහට හිටපොයත් දැන් ඇමතිවරු. ඒකයි ඉතින් අපිට කතා කරන්න විදියක් නැහැ. මොකද ඒක ඇමැත්තේ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා හැටියට ගරු ජනාධිපතිතුමාගේ කැමැත්තේ ඒක. ඉතින් ඒ වගේම ඊටත් වැඩිය සමහර වෙලාවට ඇමති වුණත් ප්‍රශ්නයක් නැහැනේ ජනාධිපතිතුමායට දීිටපු ජනාධිපතිත් එතුමත් එක්ක තරම් කරපු ජනාධිපතිත් ජනාධිපතිවරණයට මේ මහමැතිවරණට තරම් කරාන් පස්සේ ඉතින් ඇමතිවරු ඇමති වුණාම මොකද වෙන්නේ හිටපු ජනාධිපතිත් මන්ත්‍රීවරයෙක් හැටියට ජනාධිපතිතුමායට තියාවන ඉන්න ඇමතිවරු ඒක හිටපු ඇමතිවරු ඇමතිවරු වුණාට ප්‍රශ්නයක් නැහැ එතකොට කලින් මාත්‍ය මණ්ඩලයට කැබිනට් එකේ සමහරුන්ට එල්ල කළ තිබිච්ච චෝදනාවලට මොකද වෙන්නේ නෑ ඒ චෝදනා ගැන ඒ වැඩ පිළිවෙල හැමම යනවා ඒව එකක්වත් කවුරුත් නවත්තන්න සූදානම් නෑ නමුත් ඒවයි සමහර නීති රීති ක්‍රියාත්මක වෙන්න තියෙනවා පවතින නීති වෙනස් වෙන්න තියෙනවා ඊට පස්සේ ඒව ගැන ඒ කෙන පරීක්ෂණ ඒ විදිහටම කරනවා ඉතින් කවුරුත් එහෙම දැන් ඊයේ පෙරේද අපි මොනවා කළා දැන් අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ගත්ත දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ඉන්නේ සුසිජ ප්‍රේමජයන්ත ඇමතිතුමා ගිහිල්ලා ඊයේ පෙරේද කට උත්තර දුන්නේ ඒක ඒවයි වෙනසක් නැහැ ඉතින් ඒක කොහොමටත් අපි රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ පහුගිය කාලේ තිබිච්ච නාස්තිය හොරකම මූලිකවම බැලුවොත් රටේ මිනිසුන්ට අවශ්‍ය වෙලා තිබ්බේ ඒ වෙනස ඇති කරන්න ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා ඉස්සරහට හොඳයි දැන් අනිත් පැත්තෙන් ගත්තොතින් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකය තුළ යම්කිසි කලකිරීමක් තියෙනවා කියලා සමහර තැන්වලදී අහන්න ලැබෙන කාරණයක් මේ සම්බන්ධයෙන් ඔබතුමීගේ අදහස මොකද කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දීපු ජනතාවට අවශ්‍යතාවය තිබුණා ඔවුන්ගේ ආණ්ඩුවක් පිහිටවන්නට ජාතික ආණ්ඩුවක් කියලා ඔබතුමීලා සඳහන් කරාට දැන් ඒක ඇත්තම ජාතික ආණ්ඩුවක්ද එහෙම දෙයකට ජනතාවගේ එකඟත්වයක් තිබ්බද ඔවුන් ප්‍රශ්න කරන දේ තමයි එක්සත් ජාතික පක්ෂය අවුරුදු ගාණක් විපක්ෂයේ හිටියා අපි විපක්ෂය වෙනුවෙන් සටන් කරා මේ පාක්ෂිකය කියන කාරණය නමුත් අපේ ආණ්ඩුවක් පිහිටව ගන්න බැරි වුණා එහෙම තත්වයකදී ජාතික ආණ්ඩුවක් පිහිටවලා අපේ පාක්ෂිකයන්ට වැඩ කරන්න ඒ ජනතා නියෝජිතය වෙනුවට වෙනත් පිරිසකට දැන් තනතුරු තානාන්තර ලැබිලා තියෙනවා මේ වගේ චෝදනාවක් එල්ල වෙනවා ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමීගේ අදහස නෑ මෙහෙමයි අපේ පාක්ෂිකව අවුරුදු 21ක් දුක් වෙනවා ඒකේ කිසිම කතාවක් නැහැ මොකද එක්සත් ජාතික පාක්ෂිකයෝ තරං තැලිච්ච පොඩි වෙච්ච කොටසක් මේ ඉතිහාසයේ නෑ කොච්චරද කිව්වොත් මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ බැලුවොත් කොටින්ම කියනවා නම් මොනතරම් පරිගැනීමකට ලක්ුණාද කියලා 94දී අවුරුදු 18ක 19ක ළමෙක් හිටියා නම් එක්සත් ජාතික පක්ෂ පවුලක අද අවුරුදු 35 36ක් වුණා වයසටම ගියා රස්සාවක්වත් ගන්න බැරුව ලයිට් ලයින් එකක් ගියා නම් කැලේ මැදින් ඇද්දා UNP කාර්යකගේ ගෙදර ගාවින් ඇද්දේ නැහැ අපි ඒක ඔක්කොම පිළිගන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට අපි අපේ
අපි එදා ජනාධිපතිවරයා ජනාධිපතිතුමාව ජයග්‍රහණය කෙරෙව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා හැටියට. අපේ පාක්ෂිකයෝ හොඳට ඒක දැනගෙන හිටියා. සහ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙන විත්තියත් අපේ පාක්ෂිකයෝ දැනගෙන හිටියා. හැබැයි අපේ පාක්ෂිකයෝ මොනම අවස්ථාවකවත් ජනාධිපතිතුමාව අමතක කරන්න සූදානම් නැහැ. මොකද ජනාධිපතිතුමා ලොකු අපේ මූලිකම අපේ අගමැතිතුමා අපේ පක්ෂ නායකතුමා ලොකු කැපකිරීමක් කරා. එතුමාගේ අවස්ථාව එහෙම නැත්නම් එතුමා ලබන්න තිබිච්ච ජයග්‍රහණයක් එතුමා සම්පූර්ණයෙන්ම පරිත්‍යාගය කරා රටේ පැවැත්ම වෙනස වෙනුවෙන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමහර වෙලාවට මේ ජයග්‍රහණය ලැබුවේ නැත්නම් එතුමාගේ ජීවිතයත් ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ වගේ වෙලාවක ඒ වගේ ඉදිරිපත් වීමක් එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට අගය කරනවා. එතුමා ගන්න තීන්දුව තීරණ සහ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතින් මට දැන් ගොඩාක් ඒ ගැන කතා කරන්න පුළුවන්. මගේ කෙනෙක් තමයි ජීවිතේ පූජා කරේ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒතකොට අපිට ලොකු අයිතියක් තියෙන එක ගැන කතා කරන්න. ඉතින් එහෙම අපි ලැබපු ජයග්‍රහණය දෙපැත්තටම තියෙනවා. ජනාධිපතිතුමා ජයග්‍රහණයට එතුමා ඉදිරිපත් වෙච්ච නිසා අපි එක කරා. අපේ අය ජීවිත පූජා කළා. අපි ගුටි කාලා අපි මැරෙන්නේ නැතුව යන්තම් බේරිලා අපේ අය මැරිලා මේ ලබාගත් ජයග්‍රහණය අපි දන්නවා ජනාධිපතිතුමා කවදාවත් අවතක්සේරු කරන්න සූදානම් නැහැ. ඉතින් එතුමා දන්නවා එතුමා පුටුවේ වාඩිලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේ අගමැතිතුමා සහ අපි සියලු දෙනාම ගත්ත ඒ මහා මේ අවදානම නිසා කියන එක එතුමා දන්නවා. ඉතින් මේකෙදි මේ රටේ වෙනසක් ඇති වෙලා රටේ ආර්ථිකය හැදිලා මේ අද දැන් මේ මොහොත වෙනකොටත් අගමැතිතුමා ජපානයේ ඉන්නේ. මං හිතන්නේ දීර්ඝ මතක ඇති 2002 ආණ්ඩුවේ ටෝකියෝ ආධාර සමුළුවේ මොනතරම් මුදලක් බිලියන 45ක මුදලක් එතුමා මේ රටට ගෙනාවා. ඉතින් ඒ වගේ මුදල් ගෙනල්ලා රට දියුණු කරනකොට ඒකේ ප්‍රතිලාභය අපේ සියලු දෙනාටම එනවා. මොනම හේතුවකටත් අපි අපේ පාක්ෂිකයින්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්න පුළුවන් සමහරවල් මේ බොහොම කෙටි කාලයක් තුළ සමහර අය ඇත්තටම කියන්න මේක බොහොම හොඳට ජනාධිපතිවරණය වෙනකම් මේක දිනවන්න ඕනේ කියලා කැපවීමේ වැඩ කරපු පාක්ෂිකයා දන්නවද තියෙන සත්‍යය. නමුත් මේ සම්බන්ධයෙන් අපි දැක්ක මේ තරුණ අමාත්‍යවරයෙක් ඔබතුමීලගේ පක්ෂයේ නියෝජනය කරන එතුමා සඳහන් කරලා තිබුණා මේ ජනාධිපතිතුමා දේශපාලනය කරනවා අපේ නායකතුමා යහපාලනය කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් එතුමාට බැනුම් අහන්න වුණා කියලත් ඒ කතාව සම්බන්ධයෙන් හිම ආරංචියකුත් ආවා. ඒ කතාව ඇත්තද? නෑ, ඒ කතාව එහෙම කිව්වා කියන එක මමත් දැක්ක පත්තරේ තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්තම මම දන්නේ නැහැ. මොකද එදා කෘෂි අධිකාරි මණ්ඩලයේ රැස්වීමට මම ගියේ නැහැ. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. මම විශ්වාස කරනවා අපේ අගමැතිතුමා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. එතුමා දේශපාලනය විතරක්ම කරා නම් 2004 ආණ්ඩුව වැටෙන්නේ නැහැ. එදා 2002 ගත්ත ආණ්ඩුව අවුරුදු දෙකකින් වැටෙන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයව තේරුම් අරගෙන අද රටේ ජනතාව එතුමා පිළි අරගෙන තියෙනවා. මොකද අපිට තිබිච්ච ගැටලුවත් ඔන්නෝක තමයි. එතුමා අපිට අවශ්‍ය වෙලා තියෙන අපිත් විපක්ෂයේ හැමදාම ඉඳලා අපි අපේ පාක්ෂිකයින්ට අපි කවද්ද කරන්න කියන තැනට අපි ඇවිල්ලා හිටියා. ඉතින් දැන් එතුමා ඒ වගේ තත්ත්වයකට දැන් අද අගමැතිතුමා ගැන තියෙන විශ්වාසය මං හිතන්නේ දැන් ප්‍රවෘත්ති වලට මං හිතන්නේ කිව්වා හරි මට කොහෙදි හරි අහුණා මේ පාර්ලිමේන්තුවේ එතුමාට වෙන මාසණයක් පනවලා පාර්ලිමේන්තුව මේ ඇමතීමට ජපානයෙන් සූදානමක් තියෙනවා කියලා. බලන්නකෝ දීර්ඝ තියෙන පිළිගැනීම. අපි රටක් හැටියට ලෝකෙන් කොන් වෙච්ච රටක්. අපි උදාපරාධවලට චෝදනා ලැබපු රටක්. එහෙම නැත්නම් අපි දුප්පත් රටක්. මහා මේ මිලෙච්ච ජාතියක් හැටියට අපි පස්සට ගියා පහුගිය කාලය තුල. අද ඒ තත්ත්වය වෙනස් කරන්න මේ අපේ අගමැතිතුමාට පුළුවන් වෙලා තියෙනවා. ජනාධිපතිතුමාට පුළුවන් වෙලා තියෙනවා. මේක තමයි අද ඇත්තටම අවශ්‍ය දේ. දේශපාලනය කරන එක මම විශ්වාස කරනවා. මොකද දැන් සමහර අය මම නැහැ කියන්නේ ජාතික ආණ්ඩුව තුල ඉන්නෙත් දේශපාලනේ ඔළුවේ තියාගෙන. කොයි වෙලාවෙද මේ වැඩක් දෙන්නේ UNP කාර්යයට කියලා ඉන්න ඇත්ත ඉන්නවා. හැබැයි ඉතින් එහෙම යන්න බෑ. එහෙම යන්න බැරි වෙන හේතුවක් හින්දා නෙමෙයි. මොකද ජනාධිපතිතුමා එතන නැහැ දැනට. දැනට. එතුමා දැනට නැහැ. එතුමා මම නම් විශ්වාස කරන එතුමා කවදාවත් එතනට යන්නේ නැහැ කියලා. ඒ පක්ෂ මොකද පක්ෂ දේශපාලන ක්‍රමය අද පොඩ්ඩක් වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. ජනවාරි 8 වෙනිදා ලැබපු ජයග්‍රහණයෙන් පස්සේ තමයි
දිනන එක්කෙනා පරදින එක්කෙනාට ගහන ක්‍රමය වෙනස් වුණේ. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාම නතුරු යලිත් 360 සජීව සංවාදයෙන් හමුවෙමු. ඔබ යලිත් එක්විස් සිටින්නේ විරාම නතුරු 360 සජීව සංවාදයේ සමගින්. අපි අපේ දුරකථන අංකය 0115 2383 14 අපිට මේ මොහොතේ කෙනෙක් සම්බන්ධ වෙන දුරකථනය. අයිබුවන්. අයිබුවන්. ඔබතුමාගේ ප්‍රශ්න යොමු කරන්න. මම රත්නපුරින් කතා කරන්නේ තිලකරත් නේ. ඔව් තිලකරත් මහත්මයා. මම 2013 කොරියානු විභාගයේ දීලා ඉන්නේ. දැන් මම දැන් තරගින් 40 50 අතර වගේ ඉන්නවා. මේ 2013 දීපු අය මේ කන්ට්‍රැක්ෂන් අපිට කොරියානු රැකියා මේ ඇග්‍රීමන්ට් කාලේ ඉවර වෙන්නේ ජනවාරි මාසෙින්. ඒ වෙනකොට අපිට යන්න ඉති කියලා දැනගන්න තමයි මම කතා කරන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමීට. තිරකරත් මහත්මයා මෙහෙමයි, කොරියානු රටේ රස්සාවල් වලට අපි ගිවිසුම් ගෙන්න ගන්නවා. නමුත් ඒ විභාගේ පාස් වෙලා පාස් වෙන අයට යන්න ලැබෙන්නේ එහෙන් කතා කරන විදිහට. විශේෂයෙන්ම මම පුද්ගලිකවම ඉල්ලීමක් කරලා තියෙනවා 2013 12 කට්ටියක් දැන් හෙට අනිද්දාත් ඉවර වෙන්න තියෙනවා. ඒ අයට සහ 13ට ප්‍රමුඛත්වය දීලා 14-15 බඳවා ගැනීම කරන්න කියලා ඇත්තටම ඒකට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔබට ඒ අවස්ථාව ලැබෙයි නියමිත කාලය අවසන් වෙන්න ඉස්සෙල්ලා කියලා. හොඳයි. දැන් කලින් අමාත්‍යවරු පත් කළාට අමාත්‍යංශ ලබා දුන්නට මේ ඒකට අදාළ විෂය බෙදීමක් කරලා තිබුණේ නැහැ මුල් දවස් කීපේ. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් විෂය බෙදීම කරලා තියෙනවා. නමුත් තාමත් ප්‍රශ්නයක් තියෙනවා කියන චෝදනාවක් එක පැත්තකින්. දැන් නැවතත් මේ පටලැවිලා කියලා, ඒ කියන්නේ අදාළ නැති විෂයන්ට ඇමතිවරුන්ට මේ අදාළ නැති දේවල් එකතු වෙලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට විදුලි සංදේශ ඇමතිතුමාට විදුලි සංදේශ නියාමන කොමිසම නැහැ. එතකොට මුදල් ඇමතිට භාණ්ඩාගාරය බැංකු අයිති නැහැ. එහෙම චෝදනාවක් තියෙනවා. ඇයි මේ පටලැවිලා තියෙන්නේ? දැන් කලිනුත් ඔය පටලැවිලා තිබුණා. කියන්නේ පැවතුණු ආණ්ඩුවෙත් ඔය පටලැවිලා තිබුණා. අමාත්‍යංශ වලට කඩලා දීලා පරිසර අමාත්‍යංශයේ වනජීවී එකතැනක වන සංරක්ෂණ එකතැනක එහෙම තිබ්බා. දැන් ඒක සම්බන්ධව ලොකු චෝදනාවකුත් අපිත් එල්ල කරා. එහෙම තියෙද්දි වැඩ කරන්නේ කොහොමද කියලා, අමාත්‍යංශයට අදාළ නැති ඒවා තියෙනකොට කොහොමද වැඩ කරන්නේ කියලා. එක දෙයක් ගැන තීරණ ගන්න තවත් අමාත්‍යංශයක් සම්බන්ධ කර ගන්න ඕනේ. ඉතින් මේ தත්ත්‍ය මේ වරත් අපි දකින්න ඔබතුමියලගේ ආණ්ඩුව තුලත් ඒක දකින්න. ඇයි මේ දීර්ඝ මම නම් විශ්වාස කරනවා මේ ආණ්ඩුව පත් උනේ ගොඩාක් වැඩ කරන්න. විශේෂයෙන්ම මුදල් පැත්ත, ආයෝජන පැත්ත, රටේ ආර්ථිකය සම්බන්ධව ගොඩක් වැඩසටහන් ගොඩක් කරන්න තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් එක ඇමතිවරයෙකුට මුදල් පිළිබඳව තියෙන ප්‍රශ්නේ දිනම් බැංකු වෙනස් කරන්න ඇත්තේ සියලුම බැංකු ටික ආයතන හැටියට මේවා ඔක්කොම තියෙන්නේ. ඒ අමාත්‍යංශේ මහා භාණ්ඩාගාරය, රේගුව වගේ දේවල් මුදල් අමාත්‍යංශයට යනකොට ආදායම් බද්ද දෙපාර්තමේන්තුව වගේ මුදල් සම්බන්ධයෙන් ඍජුව වැඩ කරන ආයතන ටික මුදල් අමාත්‍යංශයට යනකොට මේ බැංකු පද්ධති සහ මුල්‍ය ආයතනවල වගකීම තමයි මේ තවත් අමාත්‍යංශයකට පවරලා තියෙන්නේ. මගේ විශ්වාස නම් මේවා ඔක්කොම ආයතන ලාභ ලැබිය යුතු ආයතන හැටියට තියෙන ව්‍යාපාර හැටියට පවත්වාගෙන යන දේවල් තමයි. විශේෂයෙන්ම වාණිජ බැංකු ගත්තොත් බැංකු ලංකා බැංකු හරි මහජන බැංකු හරි ඒවයි ආදායම් තත්ත්වය ලංකාවේ ආර්ථිකයට ලොකු පිටුහලක් වෙනවා. ඒ හින්දා සමහර වෙලාවට වෙනස් කරලා යන ගෙනියන මේ කියන්නේ යන්න ඕනේ මාර්ගය එහෙම අවබෝධයක් ඇතුව වෙන් කරාද කියන එක. මොකද මම ඒ ගැන ඉච්චරම කතා කරන්න කැමති නෑ. මොකද ඔය අමාත්‍යංශ වැඩේ බරපතල වැඩක්. ඒක ජනාධිපතිතුමයි අගමැතිතුමයි කරන වැඩක්. මම විශ්වාස කරන්නේ එහෙම නිස් ඒ වගේ. හැබැයි ඉතින් ඔය මේ විදුලි සංදේශ ඕක ගැන අපි පහුගිය කාලේ එහෙම කතා කරන්න ගියොත් ඒව ගැන තිබුණ ලොකු චෝදනා රාජ්‍ය ආරක්ෂාවත් එක්ක සම්බන්ධ වෙන දේවල් ඒ වගේ නිසා එක මෙතනින් අයින් කරාද දන්නේ නැහැ. මොකද අපි රටක් හැටියට අපේ ආරක්ෂාව සහ
රටේ අභ්‍යන්තරයේත් කුමන්ත්‍රණ තියෙනකොට දැන් සමහර අය කියන විදිහට විදේශ කුමන්ත්‍රණත් අපේ රට මල්ලා ගන්න ඉන්නවනේ. ඉතින් ඒක හින්දා ඒ වෙනුවෙන් ඒක වෙනස් කරාද කියන්න මම දන්නේ නැහැ. කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක තමයි ඒක ඇත්තේ. ජනාධිපතිතුමා යටතේ වෙන්න පුළුවන්. මම මේක දන්නේ නැහැ හරියටම. මොකද මම ගැසට් එක ඕකේ මට අදාළ දේවල් බැලුවා මිස මට අදාළ නැති දේවල් බැලුවේ නැහැ. එහෙමද දන්නේ නැහැ මම. දැන් ඔබතුමියගේ විෂයන් ගත්තම මොන මොන ක්ෂේත්‍රයන්ද මොන මොන ආයතනද ඔබතුමියට අදාළව තියෙනවෙ? එහෙම නැත්නම් වෙන විදිහකින් වොත් ඔබතුමියට අදාළ ආයතන හෝ වෙනත් කාරණා වෙනත් අමාත්‍යංශයක යටතේ නැද්ද? නෑ නෑ මං හිතන්නේ සියල්ලම ඔබතුමිය සතුව තියෙනවා. ඔව් මට සතුව තියෙනවා දැනට. මොනවද ඒ ආයතන ඔබතුමිය? මට තියෙන්නේ දෙකයිනේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඒක තමයි. ඇත්තටම ඊට අමතරව අපේ නියෝජිත ආයතන විදේශ රැකියා නියෝජිත ආයතනකුත් තියෙනවා. රජයේ මේ කියන්නේ විශේෂයෙන්ම ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවත් රැකියා ඒජන්සියක් හැටියට රජය සතු දෙයක් හැටියට මේ අපිට එන මේ ගිවිසුම් අනුව පිටරට කට්ටිය අරින්න. දැන් කලින් පැවති ආණ්ඩුව තුළ අමාත්‍යංශවල දූෂණ වංචා සිද්ධ වුණා කියන බරපතල චෝදනාවක් පහුගිය කාලේ එල්ල වුණා. අමාත්‍යංශ ගණනාවකට මේ චෝදනාව එල්ල වුණා. විදේශ රැකියා අමාත්‍යංශය කියන එක ගත්තම ඒ අමාත්‍යංශයටත් මේ චෝදනාව තියෙනවා. දැන් මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය? මොනවද ඒ සම්බන්ධයෙන් ඔබතුමියලා සොයාගත්ත දූෂණයන් ඔබතුමියටගේ අමාත්‍යංශයට අදාළව? එවනම් ගොඩක් තියෙනවා දිනක. ඉතින් ඒවා මේ දැන් එක එක පරීක්ෂණ කටයුතු පැවැත්වෙන නිසා මම මෙහෙම මෙච්චර කතා කරන්න හොඳ නැහැ. මොකද මම දන්නේ මට ඒක හිතාගන්න බෑ ඒ තරම් දූෂණ ලංකාවේ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම හරි කනගාටුයි කියන්න. මොකද මේ මට තියෙන මේ අමාත්‍යංශය දිහා බලපුවම දැන් මේ වෙනකොට රටට ආදායමක් ගේන අමාත්‍යංශය එක පැත්තකින්. අනිත් පැත්තෙන් බලපුවම ඉතාම සංවේදී තැනක තියෙන අමාත්‍යංශයක්. දැන් ඒ වගේ තැනක ඉඳගෙනත් සමහර අය කරන නීති විරෝධී වැඩ, දූෂිත ක්‍රියා තමත් මේ තවත් අපේම කෙනෙකුටනේ මේ අපරාධ කරන්න කියන එක අවබෝධ කරගන්නේ. ඉතින් පටන් ගත්ත තැන ඉඳලම මුදලට යටත් වෙලා වැඩ කරන කොටසක් ඉන්නවා මේකේ. මං හැම කෙනාටම චෝදනා කරන්නේ. ඉතින් මෙතන සමහර වෙලාවට අපිට කරන්න තියෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම සෑහෙන අධ්‍යයනයක් කළා. බොහොම හෙමින් මම පහුගිය ඇමති අර මම අපි පහුගිය කාලේදී අපිට කිව්වනේ පින් ඇමතිලා කියලා කිව්වා. මේ ඒ වගේ වෙලාවක ඉතින් මම හිතුවා මම පුද්ගලිකව මම හිතුවා ඇමති හරි මං ඇමති. නමුත් පින් ඇමති කෙනෙක් හැටියට අපිට අයිති නැති එක එක තීරණ එකපාර ගන්න හොඳ නැහැ. ජනමතයක් ලබාගෙන ආවහම දුන්නොත් ඒක අරගෙන කරලා බලනවා කියන තැනට මම හිටියා. ඉතින් ඒ වෙලාවේදීත් බොහොම අමාරුවෙන් කල්පනාවෙන් හිටිය වෙන හැම දෙයක් ගැනම දන්නවා. මොකද එතන ඒ ක්‍රමය ගෙනියන්න නැතුව බෑ. මේ අර මං කිව්වා වගේ මං ප්‍රසිද්ධියේ ටික ටිකක් කතා කරන එක මේ වෙලාවෙ එච්චර හොඳ නැහැ. දැන් අනිත් පැත්තෙන් එන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමිය කියනවා දූෂණ චෝදනා ගණනාවක්. ඔව් ගණනාවක් එල්ල වුණා. ඔබතුමියටත් අමාත්‍යපරේ විදිහට මේවා දැක්කා. මොනවාද කියලා එක් එක් වශයෙන් කියන්න බැරි වුණාට මෙන්න මේකයි සිද්ධ වෙලා තියෙන දූෂණය කියලා කියන්න බැරි වුණාට එහෙම දූෂණ වෙලා තියෙනවා අමාත්‍යංශය තුල. දැන් මෙතනදී හිටපු විදේශ රැකියා අමාත්‍යපරයාටත් බරපතල චෝදනාවක් එල්ල වුණා. එතුමාගෙන් ඔබතුමාව FCID එකට මේ පැමිණිලි ඉදිරිපත් වෙනවා එතුමා සම්බන්ධයෙන්. දැන් එතුමා සම්බන්ධයෙන්ම පවණක් නෙමෙයි. ඔව් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිද්ධ වෙච්ච කටයුතු සම්බන්ධයෙන් තමයි පැමිණිලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා ගැනීම. මොකද අපි ඒවට ඇමතිවරයාගේ කිසි සම්බන්ධයක් නැහැ එතුමා. ඒවා මං හිතන්නේ ඒ සම්බන්ධ ඔක්කොම පරීක්ෂණයකින් පසුව තමයි. නමුත් පහුගිය කාලයේ ඡන්දේ පවතින කාලයේදී මේ චෝදනාවල් එක්සත් ජාතික පක්ෂය විසින් එල්ල කරා. ඒ එක්සත් ජාතික පක්ෂය එල්ල කරපු චෝදනාවලදී ඒ අමාත්‍යංශවල ඇමතිවරුන්ට ඍජුවම චෝදනා කරා. ඔවුන් දැනගෙන තමයි මේවා වුනේ. ඔවුන් තමයි මේවට වග කියන්න ඕනේ කියලා. නෑ ඉතින් මෙහෙම කියන්න ඕනේ. ඒ අනුව තමයි ඩිලාන් පෙරේරා මහත්මයා FCID එකට මේ ප්‍රශ්න කිරීම සඳහා එතුමාගේ නමත් ඉදිරිපත් වෙන්නේ. දැන් මෙහෙමනේ අමාත්‍යංශයක යමක් වුණාම කෙලින්ම එල්ල වෙන්නේ චෝදනාව ඇමතිට. ඉතින් දැන් මම විශ්වාස කරනවා
එතුමාගේ වගකීමක් හැටියට එතුමාට සමහර දේවල් පාලනය කරන්න ඉඩකඩ තිබුණා. හැබැයි මම දන්නේ මොන හේතුවක් හින්දාද ඒවයි පාලනය කරන්න බැරි වුණේ කියලා. දැන් ඩිලාන් පෙරේරා අමාත්‍යතුමා ඔබතුමියලත් එක්ක එකට එකම අමාත්‍ය මණ්ඩලයක ඉන්න නිසාද ඔය විදිහට කතා කරන්නේ? නෑ නෑ නෑ. අනේ නෑ. එහෙම එකක් නෑ. මොකද මේ මට මගේ මේක විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් මගේ පුද්ගලික බූදලයක් නෙමෙයි. මේක මම වග කියන්න ඕනේ රජයට. මිනිස්සුන්ගේ දේපල. රටේ මේ ඉතාම අමාරුවෙන් අහිංසක විදියට දුක් විඳලා මේ රටට එවන මුදල්. ඒවා සම්බන්ධයෙන් විය යුතු සියලුම පැමිණිලි කරලා තියෙනවා. පරීක්ෂණ විගණකාධිපතිතුමාගේ වාර්තාවක් තියෙනවා. ඒ සොයා ගැනීම ඔක්කොම අර කිව්ව ස්ථානයට මුල්‍ය අපරාධ කොට්ටාසයට අපි බාර දීලා තියෙනවා. මම ඩිලාන් පෙරේරාතුමා එක්ක අද මට කැබිනට් එක තුළ සාමූහික වගකීමක් තියෙන ඇමතිවරියක් මම. එතුමා නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට හිටියත් අපි විසල්කානේ කැබිනට් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට එතුමා ඉන්නේ. එතකොට මම එහෙම කෙනෙකුට චෝදනා කරන්න සූදානම් නැහැ දැන්. හැබැයි ඉතාම දූෂිත දේවල් පහුගිය කාලේ වෙලා තියෙනවා සහ නාස්තිය උපරිමයටම ගිය තැනක් ඒතර. ඒ නාස්තිය සම්බන්ධයෙන් නම් කාටවත් වගකීමක් කරන්න සිද්ධ වෙයි. එච්චර දූෂණ උපරිමයටම වෙච්ච තැනක වගකීම තිබිච්ච ඇමතිවරයෙක්ට ඔබතුමිය හිතනවාද නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්න පුළුවන් කියලා? මට ඉතින් ආයෙ උත්තරේම තමවට දෙන්න වෙන්නේ. නැහිතේ මෙහෙමයි. මේ අපි සමහරලාට වැඩ කටයුතු කිරීමේදී එක එක විදියට කරනවනේ දීර්කා. ඉතින් මම කිව්වේ ජනාධිපතිතුමා එතුමා කල්පනා කරේ, අගමැතිතුමා කල්පනා කරේ මේ රට ගෙනියන්න ඕන තැනකට එකතු වෙලා මෙහෙම ගෙනියන්න ඕනේ කියන එක. නමුත් සමහර වෙලාවට ඒ දූෂිත ක්‍රියා කරනකොට පහුගිය කාලේ ඒවා කරන්න පුළුවන් අවසරයක් සහ ඒ වගේ ඉඩ තිබිච්ච නිසා හැම කෙනාම ඒකට පුරුදු වුණාද දන්නේ නැහැ. ඒකේ හිටියර මොකද මේ කකුල අය දෙයට යනකොට කකුල මේ පැටවුන්ට ඒක වගේ ඒ වගේ කද්ද දන්නේ නැහැ නේද? දැන් ඉන්න ජනාධිපතිතුමා එක්ක එතුමා රටේ නායකයා හැටියට සහ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට මම විශ්වාස කරනවා වගකීමක් ඇතුළු වෙන්න සිනියෝජ්‍ය ඇමතිකමක් දීලා තියෙනවා. ඔබතුමියට ඔබතුමියගේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔබතුමියගේ අමාත්‍යාංශයට අදාළව කිසියම් හෝ පුද්ගලයෙකු විසින් හිටපු ඉන්න කිසියම් හෝ පුද්ගලයෙක් විසින් වංචාවක් දූෂණයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබතුමිය කටයුතු කරනවා කියලා. අනිවාර්යෙන්ම ඒක අනිවාර්යෙන්ම කරනවා. මොකද මම බැඳිලා ඉන්නවා ඒක කරන්න දීර්කා. අපි පළවෙනි කාරණේ අපේ යහපාලනේ. ඒක අපි ඒ තුර කරන්න වෙනවා. ඉතින් කොටිම්ම කියනවා නම් ඒවකට මම නම් කියන්න කැමති නැහැ. බලවත් කාන්තාවකගේ ගිනුමකට සල්ලි ගිහින් තියෙනවා. ඉතින් ඒ සල්ලි ගිය විදිය හොයන්නවත් කියන්නේ ඒවා ඔක්කොම හැවිලා තියෙන්නේ. ඉතින් දැන් අර ඉදිරියට ඒ කටයුතු ඔක්කොම පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. එතකොට මං හිතන්නේ ඒ හැම දෙයක් ගැනම අවසාන තීරණයක් ගන්න. මං හැබැයි ඉතින් එකක් තියෙනවා. දැන් මෙහෙමයි මම අර කියපු කාරණේ මම ජාතික ආණ්ඩුවක් තුළ මම බැඳිලා ඉන්නවා. මගේ මතයම නෙමෙයි අපි සියලු දෙනාකෙම එකගතාවය. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තියෙන සම්මුතිය බිඳින්න මට බෑ. ඒ වගේම ඔබතුමියලා බැඳිලා ඉන්නවා ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. අනිවාර්යයෙන්ම ජනතාව තුළ තිබිච්ච විශ්වාසය ඒ විදිහටම තහවුරු කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් හමු වෙනවා. විරාමින් අනතුරු ඔබ යලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011-5-23-84 5-23-84 ඔබට සජීවීව සම්බන්ධ විය හැකි දුරකථන අංකය. ඔබතුමියගේ අමාත්‍යාංශයේට අදාළ කාරණාවලට අපි නැවතත් යොමු වුණොත් දැන් කාන්තාවන් විදේශගත වීම ගෘහ සේවය සඳහා විදේශ සේවයට යොමු කිරීම කාන්තාව යොමු කිරීම නතර කිරීමේ අවශ්‍යතාවයක් එහෙම අදහසක් පහුගිය කාලේ පුරාම තිබ්බා. දැන් වෘත්තිකයන් විදේශ සේවයට යොමු කරන්න, පිරිමි පක්ෂ විදේශ සේවයට යොමු කරන්න, කාන්තාවෝ ගෘහ සේවයට විශේෂයෙන්ම ගෘහ සේවයට යොමු කරන්න එපා, මේක වහල් සේවයක්. එහෙම තමයි ඒ ගැන සඳහන් කරේ. මේ සම්බන්ධයෙන් දැන් තත්ත්වය කොහොමද? දැන් ඔබතුමියට ලැබෙන දත්ත සහ ඒ තොරතුරුත් එක්ක මොකද දැන් තත්ත්වය?
මෙහෙමයි ඩිල්කා එකපාරට ඒක නවත්තන්න පුළුවන් කක් නෙමෙයි. මොකද මේ ගොඩාක් මේ 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 වැඩිවීම සිද්ධ වුණේ පහුගිය අවුරුදු 10 11 තුල විශේෂයෙන්ම මේ රටේ කර්මාන්ත වැහිලා මේ රටේ රැකියාවල් නැති වෙච්ච හේතුව හින්දා තමයි මේ විදියට වෙන්න සිද්ධ වුණේ. අපි කියමුකෝ දැන් ඇඟලුම් ශේෂ්ත්‍රයේ බැලුවා නම් 94 දී ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් එදා මේ ආයෝජන කලාපවල වැඩ කරා. දැන් අද එක ලක්ෂ 3කට විතර අඩු වෙලා තියෙනවා. ඒතකොට මේ ලක්ෂ 7ක් විතර මොකද උනේ? මිනිසුන්ට රස්සාවල් නැතුව ගියා. ඒ වගේම මේ යන කාන්තාව එක පැත්තකින් හරිම කනගාටුදායක තත්ත්වය මේ යන්නේ රුපියල් 25000යි උපරිමයෙන් රුපියල් 30000යි බහුතරයක්. ඊට වැඩි යන ප්‍රමාණයක් ඉන්නවා. ඒකයි බොහොම 105ක් 6ක් වගේ. මේ යන මිනිසුන්ගේ කාන්තාවන්ගේ ඇත්ත තත්ත්වය බලපුවම හරි කනගාටුදායකයි. ඉතින් මේක අපිට අවම කරන්න පුළුවන් නම් තමයි හොඳම. ඒ කියන්නේ ඒකට හැබැයි ලොකු වැඩ කොටසක් අපිට මෙහෙ කරන්න තියෙනවා. කරන්න තියෙනවා කියන්නේ දැන් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක දෙන්නම රස්සාවල් කරේ නැත්නම් ඉපැයීම් කරේ නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. එතකොට මේ දෙන්නෙක් මේක කරන්න කොටිම කියනවා නම් මේ මොකක් හරි ක්‍රමවේදයක් මෙහෙත් තියෙන්න ඕනේ. ඉතින් තව ටික දවසක් ගිහිල්ලා අපි මේ යන වැඩපිළිවෙල අගමැතිතුමාගේ වැඩපිළිවෙලත් එක්ක මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට මේක වෙනස් වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට මේ අයට ඇත්ත තත්ත්වය පහදා දෙයි. දැන් හොයා අමාරුම දේ තමයි අපේ අපි ජාතියක් හැටියට හරියට ලැජ්ජා වෙන්න ඕනේ. මොකද අපේම මිනිස්සු පුදුම විදියට මේ කාන්තාව හොරෙන් මේ බොරු මේ සහතික හදලා වැරදි ඔක්කොම කළා. රිසානා නෆිග්ගේ මතකයිනේ ඒ වගේ පටවනවා. ඒකට සම්බන්ධ වෙච්ච විදේශ සේවා නියුක්ති කාර්යාංශේ අපේ ගුවන්තොටුපළ ඒකටම ලෑස්ති වෙච්ච කොටසක් ඉන්නවනේ. ඉතින් දැන් කෙලින්ම ආයි කිසිම මේකක් නැතුව පොඩි අවස්ථාවක්වත් දෙන්න නැතුව වැඩ තහනම් කිරීමක් කරලා කෙලින්ම අස්කරලා දාන තත්ත්වයකට මට යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේක මේ දිගින් දිගටම වෙන වැඩක්. මේ වැඩේ මේක මේක ඇත්තටම මේ සමහර කාන්තාව දැන් මම ඊයේ පෙරේද පළවෙනි වතාවට මැද පෙරදිග පුංචි සංචාරයක් කරා දවස් තුනක් රටවල් තුනකට ගියා. ඒ රටවල් තුනේම ඉන්න කාන්තාව දිහා බලපුවම මම නැහැ කියන්නේ සමහර කාන්තාව මේ පළවෙනි පාරට ආපු අය අත උස්සන්න කියවුවාම කීප දෙනෙක් අත උස්සනවා. මේ එකපාරකට වැඩි ආපු අය අත උස්සන්න කියපම බහුතරයක් අත උස්සනවා. එතකොට මේ සමහර කාන්තාවත් මේක නොදැනගෙන යනවා නෙමේ. ඉතින් මේකේ දෙපැත්තෙන්ම හරි දේ වෙන්න ඕනේ. විදේශ විශේෂම නියෝජිත ආයතන හරි සෑහෙන ප්‍රමාණයකට අපිට ගොඩක් ඒගොල්ලෝ නිරීක්ෂණය කළා සුපර්විෂන් කළා. ඒක ඒ නිරීක්ෂණය කිරීමේ නියාමනය කිරීම සිද්ධ වෙන්න සිද්ධ විය යුත්තේ ඔබතුමීගේ අමාත්‍යාංශය කරන්නේ නැත්තේ එතනින්. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඔක්කොම මුදල් වලට යටත් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න මොකද්ද අරන් තියෙන ක්‍රමවේදය? දැන් ඒක නිවැරදි කරන්න ඇත්තටම ඒක ගන්නවට වැඩිය සෑහෙන කාලයක් ඒක ගැන අධ්‍යයනයක් අවශ්‍යයි. මම ඔයාලට පුංචි උදාහරණයක් කියන්නම්. ඉස්සෙල්ලාම සහතික කරන්න තැනක් තියෙනවා ෆස්ට් අප්‍රෝල් කියලා එකට කියන්නේ. පහුගිය කාලේ එතන හිටපු එතන පටන් ගන්නේ මේ එතන ඉන්නවනේ ආරක්ෂක අංශේ අපේ බියුරෝ එකේ ආරක්ෂා කරන කෙනෙක් එතන ඉන්න ඕනේ. එතකොට එයාගෙන් තමයි මේ ගැහිල්ල පටන් ගන්න. මේ මොනවද ඒවට කියන්නේ මේ අල්ලස් ගැනීම. එතකොට දැන් කාලෙකට පස්සේ ටෙන්ඩර් එකකින් මේ ආරක්ෂක අංශය වෙනස් වෙනවා. ආරක්ෂාව කරපු කට්ටිය වෙන කට්ටිය වෙනවා. නමුත් අර පුද්ගලයා එතනම ඉන්නවා. එච්චර සූක්ෂමයි ආරක්ෂාවකට යොදවපු ආයතනයට වෙනස් කරලා හරි එතනට එන එක. ඒකට ඇතුලේ ඉන්න නිලධාරිනුත් සම්බන්ධයි. මේක මේ මහා ලොකු මාෆියා එකක්. ඉතින් මේක හැබැයි මේ මොනම දේ වුණත් මම ගොඩක් දැන් මම මොකද අපි පිං නෙමෙයිනේ. දැන් ඉතින් ජනමතයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මම මේක පළවෙනි දවසේ බියුරෝ එකට ගියා. ගියාම කිව්වා කරුණාකරලා ආයි පහුගිය දවස් වල වෙච්ච දේවල් වල ගැන ඔයගොල්ලෝ හිතන්නපා. දැන් මම මේක හරි දේ කරන්නයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් දේවල් අපිට මුන්න දෙන්න වෙයි. අපි ගැන වැරදි අවබෝධයක් යන්න පුළුවන් වෙයි. නමුත් හරි දේ කරලා ඉවරලා
මේක අපි ණය නැතුව විශේෂයෙන්ම පිටරට ගිහිල්ලා මේ දුක් විඳින මිනිස්සු අපි ලොකු අභිමානකින් කතා කරන්නේ අපේ කාන්තාව තමයි වැඩිම ආදායම එවන්නේ කියලා. ඉතින් මගේ කාර්යය තුළ මේක අඩු කරන්න පුළුවන් දේ. ඒ කියන්නේ ඒකේ තියෙන සෝචනීය පැත්ත මම පොඩ්ඩකින් කතා කරන්න කැමති නැහැ. ඒක සෑහෙන ප්‍රමාණයක්. දැන් සමහර වෙලාවට ළමා අපචාර වලට දූෂණය වෙන මේ හැම එකක් එක දරුවෙක්ගම පිටිපස්ස බැලුවොත් එහෙම තියෙන්නේ අම්මා රට. ඉතින් ඒ යන කාන්තාවන් ගැනත් හොඳට ඉන්නවයි කියන කාන්තාවන් ගැන කතා කරන්න ගියොත් එහෙම තවත් පැත්තක් ඉන්නේ. අපි මේ අහිංසක මිනිස්සුන්ගේ මේ යන ඒගොල්ලොන්ගේ ආරක්ෂාව වගේම ඒගොල්ලොන්ගේ ජීවිතය පිළිබඳ රැකවරණයකුත් අපිට පැහැදිලිව මොකද විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි මේ මේ මෙතන මේක පිටිපස්සේ විශාල සමාජ ප්‍රශ්නයක් මතුවෙනවා එතනින් එහාට ඔබතුමිය සඳහන් කරා වගේ අම්මා විදේශගත වීම හරහා පවුලේ තියෙන රැකවරණ නැතිවීම දරුවන්ට තියෙන රැකවරණ නැතිවීම දැන් ඒ වෙනුවෙන් මේ රට යන දැන් අපි හිතමු ගෘහ සේවිකාවන් දැන් එකපාරට ගෘහ සේවයේ යෙදෙන එක නතර කරන්න බෑ ඔබතුමියත් ඒක පිළිගන්නවා ඒක අපි හැමෝම පිළිගන්නවා නමුත් ක්‍රමක්‍රමයෙන් මෙතනට යන්නට අවශ්‍යයි දැන් ඒ වගේ අවස්ථා අවකදී මේ දරුවන්ට රැකවරණය ලබා දෙන්නේ. එහෙම සොයා බැලීමක් දැනට ඔබතුමියගේ අමාත්‍යාංශය හරහා සිදු කරමින් පවතිනවාද? මොකද එකපාරට ඔක්කොම කරන්න බෑ. නමුත් දැන් ආරම්භ කරලා තියෙනවාද මේ විදේශගත වෙච්ච මව්වරු විදේශගත වෙච්ච පවුල් සම්බන්ධයෙන් සොයා බලන්න, ඒ දරුවෝ සම්බන්ධයෙන් සොයා බලන්න, ඒ දරුවන්ට අවශ්‍ය කරන රැකවරණය ලබා දීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් දැනට ඔබතුමියලා අනුගමනය කරනවාද? අපි මේකේ මූල ආරම්භයක් පටන් ගත්තා. ඒ කියන්නේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපේ නිලධාරීන් තුන්දෙනෙක් ඉන්නවා. සංවර්ධන නිලධාරීන්, උපායධාරීන් හැටියට ගත්ත අයගෙන් නිලධාරීන් තුන්දෙනෙක් මේ වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ දත්ත එකතු කළා. මොකද මේක මේ සමහර වෙලාවට මේ වැඩ කටයුතු කරගෙන යනකොට පුංචි ප්‍රශ්න රාශියක් එනවා. මොකද ගැටලු කීපයක් මතුවෙනවා. ඒගොල්ලොන්ට තියෙන පහසුකම් දිහා බලපුවම සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ අයට වාඩි වෙන්නවත් හරියට ඉඩක් කඩක් නැහැ. නමුත් අපි ඒගොල්ලොන්ට උපදෙස් දීලා තියෙන්නේ දරුවගේ අධ්‍යාපනයේ ඉඳලා මේ හැම එකක් පිළිබඳව අපිට මාසික වාර්තාවක් ලැබෙන්න සලසන්න ඕනි කියලා. දැන් ඒ අය පාවිච්චි කරන්න ඕනේ සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලම තියෙන කම්පියුටර් එක. ඉතින් ඒ වගේ දේවල් වලදී පොඩ්ඩක් ඒ අයත් අසරණ වෙනවා. අපිට මේක තාම ක්‍රියාත්මක කරන්න බැහැ. බැරි ඒගොල්ලොන්ට සමහරව එක සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලක ඒක විතරයි තියෙන්න පුළුවන්. ඒගොල්ලන් හම්බ වෙන්නේ දවසක් වෙන්න පුළුවන්. එතකොට ඒ රාජ්‍ය පරිපාලන සේවයත් එක්ක යනකොට ෆීල්ඩ් සර්විස් වලට යන්න පුංචි පුංචි තහනම් තියෙනවා ඒ රාජ්‍ය සේවයේ හැටියට. ඉතින් මේවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡා කරනවා අපේ ලේකම්තුමාත් සමග අමාත්‍යංශයත් එක්ක. ඔව් ඒවා කතා කරනවා. එතකොට ඇත්තටම අපේ අමාත්‍යංශෙට විශාල ප්‍රමාණයක් අනිත් අමාත්‍යංශවල ලොකු කෝඩිනේෂන් එකක් තියාගෙන වැඩ කරන්න සම්බන්ධකරණයක් එක්ක වැඩ කරන්න තියෙනවා. අපි විදේශ අමාත්‍යංශ එක්ක වැඩ කරන්න ඕන. අපි මේ නීති හා සාමය එක්ක අපි වැඩ කරන්න ඕන. ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් මේ සේවා අධිකාරිය මේ වගේ සෑහෙන ප්‍රමාණයක් එක්ක අපිට සෞඛ්‍ය අමාත්‍යංශය මේ එතකොට ඔය රාජ්‍ය පරිපාලනේ මේ වගේ ගොඩාක් ඒවත් එක්ක ඉතින් සෑහෙන වැඩ ප්‍රමාණයක් අපිට තියෙනවා ඩිල්ක. දැන් අනිත් පැත්තෙන් මේ විදේශ සේවයට යෙදෙන ජනතාව අතර මේ විදේශ රැකියාවට යෙදෙන ජනතාව අතර විශාල වශයෙන් කාන්තාවන් මේ සම්බන්ධයෙන් යෙදවිලා ඉන්නේ. වගේම දත්තවලට අනුව ගෘහ සේවිකාවන් 33.1%. ඒ අතර මේ නොපුහුණු ශ්‍රමිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් කියන කොටස ගත්තම නොපුහුණු ශ්‍රමිකයනුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. පුහුණු ශ්‍රමිකයන් ගත්තම ඉතාමත් අඩු ගාණක්. දැන් මේ තත්ත්වය වෙනස් කරන්න වෘත්තිකයෝ ඊටත් වඩා අඩු සංඛ්‍යාවක් ඉන්නේ. එතකොට මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්නේ ඔබතුමියගේ අමාත්‍යංශය හරහා? මේ අය පුහුණු කරන්න විධිමත් විශේෂම ඉංග්‍රීසි අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දෙන්න. මොකද ගම් මට්ටමේ ඉන්න කාන්තාවන්ට මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට මුදලුත් නැහැ මේවා ඉගෙන ගන්න. ඒක සිද්ධ කරන්න ඕනේ රජයකින්. රජය තමයි ඒ අයට ඒ අවස්ථාවන් පහසුකම් ලබා දෙන්නට උනේ. ඒ සම්බන්ධයෙන් මොනවද මේ පුහුණු කිරීම කටයුතු සම්බන්ධයෙන්? ඒ සම්බන්ධයෙන් ලොකු වැඩසටහනක් තියෙනවා. අපිට පුහුණුවීම් මධ්‍යස්ථාන 22ක් තියෙනවා. ඒ පුහුණුවීම කොහෙත්ම මේකට හරියන්නේ නැහැ. දවස් 5ක පුහුණුවක් තියෙනවා, දවස් 21ක පුහුණුවක් තියෙනවා. මේ
මේ ගෘහ සේවිකාව හැටියට යන. මොකද්ද මේ පුහුණුව? මේ එහෙ තියෙන විදුලි උපකරණ ඒවා පිළිබඳ පාවිච්චිය පිළිබඳ. දැන් මමගේ බලාපොරොත්තුව කොටිම කියනවා නම් ඇත්තටම දිල්කා අපිට ලොකු ඉල්ලුමක් තියෙන සාත්තු සේවිකාව. හෙදියෝ හෝටල් වලට ඒ පැත්තට ගොඩක් යන්න තමයි. නමුත් ඒවා ඔක්කොම මේ මාසෙන් දෙකෙන් අවුරුදු දෙකෙන් කරන්න බෑ. දැන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයක් වෙනම තියෙනවා. ඒකේ අපිට ඇමතුමත් එක්ක වැඩ කරන්න වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම එකකම හොඳ පුහුණු මධ්‍යස්ථාන. ලංකාවටම එකක් තිබ්බොත් හොඳ අඩු තරමේ හැම බැච් එකකම සාමාන්‍යයෙන් හෙදියෝ 500ක් පුහුණු කරන්න අපිට හොඳටම ඇති. ඉතින් එහෙම පුහුණු ශ්‍රමිකයෝ හැටියට දැන් අපිට ගොඩාක් මේකට අනුගමනය කරන්න වෙලා තියෙන පිලිපීනි තියෙන ප්‍රතිපත්ති. මොකද ඒගොල්ලෝ හරි මොකද ඒගොල්ලෝ එදා ඉඳලම දැන් අපේ මේක අපිට අලුත් දෙයක්නේ. අපේ මේ ළඟදී කියන්නේ අවුරුදු 30ක 35ක කාලයක් තුල පටන් ගත්ත දෙයක්. නමුත් විශේෂයෙන්ම අපි කනගාටු වෙන්න ඕනේ අපේ ගෘහ සේවිකාව ගැන. දවස් 21කින් පුහුණුවක් දෙන්න බැරි විත්තිය දන්නවනේ. අඩු ගානේ ආචාරශීලීභාවය භාෂාව මේ හැම එකක්ම පිරිසුදුකම මේවා ටිකක් ඉතින් අඩුම තරමින් එයාට ඩිප්ලෝමා සහතිකයක් ලබා දෙන තත්ත්වයකට මම නම් කල්පනා කරන්නේ හැම තිස්සෙම හොඳ මාස 3ක එවන් පුහුණුවක් ලබා අවමය අවමය ට්‍රේනර්ස් ට්‍රේන් කරන්න ඕනේ ඊට ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඒකටත් කට්ටි ඉන්න පාය. එතකොට එහෙම පුහුණුවක් දීලා සංචිතයක් හදලා එතකොට ඕන කෙනෙකුට පුළුවන් ඕන ඒජන්සිය එකේ ඒ ඉල්ලුම තියෙන විදිහට යන්න. කොයි කාලයේදී වගේ මේ වැඩ කටයුතු ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවද? දැන් මම ඇත්තටම කියන්න ඕනේ මේවා අපේ බලාපොරොත්තු විතරයි තියෙන්නේ. ඒවා අපි මේ යෝජනා හැටියට මොකද මේ වෙලාවේ ආණ්ඩුවේ උත්සාහය තමයි මුදල් හොයාගෙන මේ රට ගෙනියන්න. විශේෂයෙන්ම විදේශ ආයෝජකයෝ ගෙන්න ගැනීම විදේශ මුදල් මෙහාට ගෙන්න ගැනීම මේ වගේ වැඩපිළිවෙලකට යන අතර වාරේ මේ ලොකු ආයෝජනයක් අපිට මේ පුහුණු මධ්‍යස්ථාන වගේ දේවල් ගැන කරන්න පුළුවන් තියෙන ඉඩකඩ ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත් අපේ මහින්ද සමරසිංහ ඇමතුමා මේ වෙනුවෙන් පත් වෙලා තියෙනවා. එතුමත් එක්ක කතා කරගෙන මේ වැඩපිළිවෙලට යන්න ඕනේ. මොකද පුහුණු ශ්‍රමිකයෝ අපි ඇරියේ නැත්තම් කාලයක් යනකොට අපිට මේ වෙළඳපළ නැතුව යනවා. විදේශ රැකියා වෙළඳපළ ගත්තොතින් කොයි දැන් අපි කොරියාවේ ඉල්ලුම පිළිබඳව දැන් මේ වෙනකොට හොඳ වෙළඳපළක් හැදලා තියෙනවා. කොරියාවෙන් ඉල්ලුමක් තියෙනවා. කොරියාවට යන්න පිරිසක් බලාගෙන ඉන්නවා. අපි කලින් දුරකථනයෙන් සම්බන්ධ වෙච්ච මහත්මයා වගේම දැන් ඒ වගේ මේ විදේශ රැකියා වෙළඳපළ කොයි කොයි ඉසව්වලටද දැනට හඳුනාගෙන තියෙන්නේ? දැනට පුරප්පාඩු තියෙනවා කියන තත්ත්වයන් හඳුනාගෙන තියෙන්නේ මොන වගේ පැතිවලින්ද ඉල්ලුම ඇවිල්ලා තියෙන්නේ? ජපානේ තියෙනවා, සිංගප්පූරුවේ තියෙනවා, මෙහෙ අග්නිදිග මේ පැත්තට බලනකොට එහෙන් තියෙනවා. මොන වගේ රැකියා සම්බන්ධ? දැන් ජපානේ එනවා දිල්කා මේ ඔලිම්පික් තරගවලි එනවා. එතකොට ඒකට ගොඩක් මේ ඔලිම්පික් ගම්මාන හදන්න ඒ වගේ වැඩ කටයුතුට ගොඩාක් එනවා. මේ වෙලාව වෙනකොට අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් මේ ඒ රජයත් එක්ක කෙලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ජපානයට අරින හරි ක්‍රමවේදයක් නෑ. සමහර අය ඉන්නවා මේ ස්ටුඩන්ට් මේ වීසාවලින් යවන අය. එහෙ ගිහිල්ලා ළමයි කාලයක් යනකොට අනාථ වෙනවා. ඉතින් ජපානේ වැඩිහිටි ජනගහනය වැඩි. වැඩ කරන්න පුළුවන් ජනගහනය අඩුයි. අපිට ඉල්ලුම අපිට වෙළඳපළ හොඳට හදාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් දැන්ට ආරම්භ කරලා තියෙනවද වැඩසටහන්? වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඔලිම්පික් තරගාවලියට 2022. ඔව් සමගාමීව මේ දැන් ඔබතුමිය ලඳුනගෙන තියෙනවා නම් ඒ ගම්මාන සෑදීම සඳහා අවශ්‍ය කරන මේසන් මම හිතන්නේ මේසන් වැඩ වඩු වැඩ මේවට අදාළව ගොඩක් කර්මාන්ත තියෙනවා. ඒක අඳුනගෙන තියෙනවා නම් දැන් අපි වැඩ පටන් ගන්නට ඕනේ මේ අයට අවශ්‍ය කරන ඒ පුරප්පාඩු සඳහා ඒ පුද්ගලයන් සූදානම් කිරීමට. ඒකෙන් මෙහෙම එකක් තියෙනවා. තාම මේක තමයි දැන් මේ වෙනකොට අපි ඒ රජයත් එක්ක අපිට ඕනේ කොරියානු රජයත් එක්කයි අපේ ගිවිසුම තියෙන්නේ. අපිට ඕනේ ජපාන් රජයත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න. මොකද අපිට ඒවා මේ වෙනකොට ඇත්තටම කතා කරලා තියෙනවා. ඒනට හරියට නිල මට්ටමකින් ගිහිල්ලා නැහැ. දැන් ඕනි තරම් ඉල්ලුමක් තියෙනවා. 105ක් දීපුවම යන්න පුළුවන්. කොටිම කියනවනම් මේ ළඟදී ජපාන් කණ්ඩායම් මේක කණ්ඩායමක් එක දවසකට ලංකාවට ආවා. ඊයර ආවනම් අද ඉඳලා අද රැ ගියා. ඒගොල්ලෝ ආවි ජනාධිපතිතුමයි මාව මුණගැහෙන්න.
මම මුණ ගැහෙන මම රත්නපුර හිටියට ආවා. හැබැයි ඉතින් ඉල්ලුවේ සල්ලි වලට. සල්ලි ගෙවන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් අපේ නැහැ. ඉතින් අපි පුළුවන් තරම් මොකද මේ මේ යන්න හදන්නේ සල්ලි තියනවනම් මිනිස්සෙක් මෙහින් යන්නේ නැහනේ. මේ මේ ටික අපි හදලා දෙන්න පයි ඒගොල්ලන්ට. ඒක අපේ ආණ්ඩුව හිටියට අපේ වගකීම. එතකොට ලොකු ඉල්ලුමක් තියනවා සාත්තු සේවිකාවන්ට එහෙම කැනඩාව වගේ රටවල් වල තියනවා. එතන අපිට ප්‍රශ්නයක් තියනවා ගියොත් එන්නේ නැහැ අපව. ඒගොල්ලන්ට එහෙ දෙනවා ප්‍රවාසී කමුණ. ඉතින් අපි ඒවා ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා කරලා අපිට හොඳ වෙළඳපොළ තමයි අපි විශේෂයෙන්ම සමහර රටවල් තියෙන රටවල් ඉතාම හොඳයි. හැබැයි වැටු ප්‍රමාණයමදි. දැන් මැද පෙර දිග ලේසියට ගියාට යන ගොඩක් ගොඩාක් දේවල් වැඩි විශේෂයෙන්ම සෞදි අරේබියාව. ඒ රටේ නීතිය දරගන්න ඕනේ, ඊට රටේ සමාජ ක්‍රමය දරගන්න ඕනේ. ගිහිලා ගොඩාක් අය මේ අතරමං වෙනවා. ඉතින් මේ හැම එකක්ම සරකලා තමයි මේ මේක හදන්න ඕනේ. දැන් කොරියාවේ අපෙන් විතරක් නෙමෙයි රටවල 15කින් ඒගොල්ලෝ බඳවා ගැනීම කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ අවුරුද්දකට එනවා වේකන්සිස් 80,000ක් විතර. ඒ 180,000 මේ බෙදලා තමයි රටවල් 15ටම දෙන්නේ. ඒ ක්‍රමයේ හැටියට ඒ රටවල් වල ආයතන තමයි මේ මෙහෙන් තෝරා ගැනීම කරන්නේ. විභාග පාස් වෙච්ච අය අපිට තියෙන කොන්ට්‍රැක්ට්ස් ගෙන්න ගන්න එක. මෙච්චර රැකියා ප්‍රමාණය අපි ගෙන්න ගන්නවා කියලා. ඉතින් ඇත්තටම මෙහෙන් හොඳ සහයෝගයක් තියෙනවා. අපි අපේ මිනිස්සුන්ට ඒගොල්ලෝ කැමතියි. අපේ අයට. හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් සඳහා යමු. අවශ්‍ය විරාමයන් අතුරු යලිත් 360 සජීව සංවාදය. ඔබ යලිත් එක්පන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011523314 අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමන් ප්‍රශ්න යොමු කරන්න. මට ගරු ඇමතුමකින් දැනගන්න අවශ්‍යයි මම අවුරුදු 18ක් විතර පරිවර්තිත සේවය කරනවා තවත් කීප දෙනෙක් ඉන්නවා මම වගේ අපිට දැනුම් දීලා තියෙනවා කාලයක තිස්සේදී විස්තරම වලට කිතුමක් අපි කවදාවත් අපිට ප්‍රයත්න කරනවා කියලා. ඉතින් අපිට අපි තමයි විදේශින් මේ ලංකාවට එවන්නේ කේපල් රබර් නෑ දැන් ලංකාවට පිටරට යවන්නේ අපි තමයි වැඩිම විදේශ සාදායමත් ලංකාවට උපයලා දෙන්නේ. ඉතින් අපිට තාම කිසිම දෙයක් වැරදුන්නේ නෑ. ප්‍රශ්නය යොමු කරන්න ඔබතුමාගේ විශ්‍රාම වැටුප සහ බොහොම ස්තුතියි එතුමා මතු කරපු කාරණය මේ රක්ෂණය විශ්‍රාම වැටුප ඒ වගේම කාපමිට් එක. අපි කාපමිට් එකක් ගැන නම් කවදාවත් කතා කරේ නැහැ. නමුත් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයේදී මේ සම්බන්ධයෙන් විදේශ රැකියා සම්බන්ධයෙන් එතුමා බොහොම උවමනාවෙන් සැලකිල්ලක් දක්වලා තිබ්බා. ඒ අනුව එතුමා විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන්න බල පොරොන්දු වෙලා තියෙනවා. ඒ මේ වෙනකොට ඇත්තටම ඒක ගොඩක් ක්‍රම කීපයකට අපි ගණනය කරමින් යනවා. විශේෂයෙන්ම සේවකයාගේ දායකත්වය, අපේ දායකත්වය, රජයේ දායකත්වය මේ හැම එකක් එක්කම. ඉතින් මේකේ පුංචි පුංචි ගැටලු ටිකක් තියෙනවා. අවුරුදු කීයකින්ද මේක ගෙවන්න පටන් ගන්නෙ? එහෙම නැත්නම් කොච්චර කල් හිටපු අයද මේකට සුදුසුකම් ලබන්නේ? මේ වගේ කරුණු කාරණා ගණනාවක් තුර තමයි මේක හිර වෙලා තිබුණේ. අපි මැතිවරණයත් එක්ක ඒව ඔක්කොම අපහුව වෙනස් වුණා ටිකක්. මම විශ්වාස කරනවා තව ටික කාලයක් යනවා අපිට මේවා පටන් ගන්නකොට කියලා. අනිත් කාරණේ මෝටර රථයක් ලබා ගැනීම කාපමිට් එක සම්බන්ධයි. ඒකක් ඉතින් අපි නම් කියලා තිබුණ නැහැ. නෑ ගොඩක් අය නෑ ඒක අමාරුයි. මොකද ඒක මෙහෙමනේ දීල්කා කාපමිට් එකක් දෙනවා කොහම දැන් ලක්ෂ 17ක් 18කට ආසන්න ප්‍රමාණයක් මේ පිටරටවල් වල අපේ රැකියා කරනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ කාර් එකක් ගේන එක බලන්න වැඩ කරන කාලයට වැඩිය එයාගේ වැටුප සහ එයාගේ රැකියාව මේ වගේ දේවල් සරකලා බලලා කිසි තීරණයක් ගන්න බැරිද කියන්නේ. ඔව් සාහනයක් අපි කියමුකෝ දැන් අපි අපිට මාලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නේ බදු සාහනයක් දීලා දෙන්නේ ඒ වගේ ක්‍රමයක්
පුළුවන්ද කියලා බලන්න පුළුවන්. නමුත් අපේ කොහෙවත් අපි ඕක ගැන කතා කරලා නැහැ. මොකද දැන් තියෙන තත්ත්වයත් එක්ක එහෙම සහන දෙන්න පුළුවන්ද කියන එක ඉතින් ඉස්සෙල්ලා මට ඒක වගකීමක් නැතුව මට එකපාර එක කියන්න බෑ. හැබැයි එහෙම දෙයක් ගැන අපි කතා කරලා තිබුණේ නැහැ. මොකද විදේශගතව දීර්ඝ කාලයක් සේවය කරන කෙනෙක් තමන් රටට එවපු මුදල් ගැන සලකා බලලා උන්ට යම්කිසි සහනයක් ලබා දීමේ ක්‍රමවේදයක්, උන්ට මෝටර රථයක් හෝ නැත්නම් රථයක් මිලදී ගැනීමට උන්ට අවශ්‍ය කරන පහසුවක් රජයෙන් ලබා දීමේ ක්‍රමවේදයක් පිළිබඳව එවැනි තැනකට යන්න ඔබතුමියලා යම්කිසි සූදානමක් තියෙනවද ඒ පිළිබඳව සාකච්ඡාවක් කරන්න? නෑ නෑ නෑ, කිසිම සාකච්ඡාවක් නෑ. විශ්‍රාම බැටුප ගැන විතරයි සාකච්ඡා වෙන්නේ. අනිත් පැත්තෙන් මේ මේ ජනතාවට මේ විදේශ රැකියාවට යන අය සම්බන්ධව රක්ෂණ ක්‍රමයක් ඇයි යෝජනා කරන්න බැරි? එහෙම දෙයක් ක්‍රියාත්මක කිරීමේ රක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒ ඒ ඒ තියෙන රක්ෂණ ක්‍රමය ඔබතුමී හිතනවාද ප්‍රමාණවත් කියලා? මොකද ඒක කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? දැන් අපි දන්නවා සමහර අවස්ථාවල් වලදී ගෘහ සේවිකාවන් විදිහට විදේශගත වෙන අය තමන්ගේ සියලුම දේවල් නැති කරගෙන තමයි සමහර විට රට යන්නේ. ගිහිල්ලා ඒ ගිහිල්ලා නැවතත් එන්න සිද්ධ වෙන්නේ විශාල වද බන්ධන වලට මුහුණ දීලා තමයි ඇයට එන්නට සිද්ධ වෙන්නේ. ඇයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ආවට පස්සේ අය අන්ත අසරණ හිටියට තොට අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී රක්ෂණයක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට රක්ෂණයක් තියෙනවා. ආදීක රක්ෂණයක් තියෙනවා. ඒක ගෙවෙන ක්‍රමයක් තියෙනවා. අපි කියන්නේ මරණයක් වුණාම ලක්ෂ 4ක් දෙනවා. පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුණාම ලක්ෂ 4ක් දෙනවා. මේ මේ අර්ධ හානි ඒ වගේ දේවල් වලට ඊට අඩු. එහෙම එහෙම ක්‍රමයක් තියෙනවා. නමුත් අපි කියමුකෝ දැන් ඒක අපිට කැටගරයිස් කරන්න බෑ. ප්‍රොෆෙෂනල් වෘත්තිකයෙකුට මේක දෙනවා කියලා. මේ ප්‍රමාණය බුද්ධිකයකට අපිට ලක්ෂ 5කට මේ 4කට මේවා කරන්න බැහැනේ. මේක තියෙන්නේ සාමාන්‍ය මේ නුපුහුණු ශ්‍රමිකයෝ හැටියට යන අයට පමණයි. ඉතින් ඒවා ඉතින් ටිකක් ඉදිරියේදී මම නම් අපි පුහුණු ශ්‍රමිකයෝ අරින්න, කියන්නේ අපි කියමු විදුලි කාර්මිකයෝ, මේ ජල ඒ වගේ දේවල්, ඒ වගේ අයට අපිට යන්න පුළුවන් වාතාවරණ හේදියෝ හෝටල් වල කට්ටිය මේවා හරන පුළුවන්. නමුත් වෘත්තික හැටියට ගත්තොත් අපි කියමුකෝ වෛද්‍යවරු එහෙම යනවයි කියන එක අපිට එච්චරම කියන්න බෑ. මොකද මේ වෙනකොටත් ලොකු වෛද්‍ය හිඟියක් රටේ තියෙනවා, හෙද හිඟියකුත් තියෙනවා. නමුත් හෙදියෝ හැටියට ලොකු සේවයක් මේ හෙදියෝ හැටියට කරන්න වැඩ කරන්න පුළුවන් ගොඩාක් කට්ටිය ඉන්නවා. වැඩේ තියෙන්නේ මෙහෙ තියෙන අවස්ථා අඩුයි, බඳව ගැනීම අඩුයි. දැන් මගේ රත්නපුර දිස්ත්‍රික්කේ බැලුවොත් හෙදියෝ 600ක විතර අඩුපාඩුවක් අපිට තියෙනවා ස්පිතාල් ටික බැලුවොත්. ඉතින් හැබැයි ඒක කරන්න විදියක් නැහැ. මොකද බඳවා ගැනීමේ පටිපාටිය සහ ඒකට යොදවන්න තියෙන මුදල දිහා බලපුවම ඒකයි ඉතින් බොහොම හිමින් කරන වැඩ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර පුහුණු ශ්‍රමිකයෝ හැටියට අරින අයටත් ඒ රක්ෂණ ක්‍රමය තුළ පුහුණු ශ්‍රමිකයෙක් කැටගරයිස් කරලා කරන්න වෙයි කියන එක ඉස්සරහදී මගේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. අනිත් පැත්තෙන් ලංකාවට යලිත් එන්න බැරුව දුක් විඳින කොටසක් ඉන්නවා. විදේශ රැකියාවලට විදිස්ගත වෙලා ඒ අය තනාපති කාර්යාලවල සමහර වෙලාවට රැඳී සිටිනවා මාස ගණන්. එන්න බැරුව ඉන්න කොටසක් ඉන්නවා. ඒ අයට මොකක්ද දෙන විසඳුම? මෙහෙමනේ, එන්න බැරුව කියන්නේ මෙහෙමයි. මේක තේරුම් ගන්න ඕනේ දීර්ඝා. සමහර අය දැන් යනවා බොහොම. දැන් ඔයා මම මේ මට නම් එහෙම එකක් නෑ. මොකද මම නිකන් හිතන මම මුකුත්ම දන්නේ නැති අසරණ කාන්තාවක් නම් මම ඉති කර කියා ගන්න දෙයක් නැතුව මම යනවා රට. ගිහිල්ලා අපි අමුතු ලෝකයක තනි වෙන්නේ. අපි භාෂාව කතා කරන්නේ, අපි මේ ඒ මිනිසුගේ සිරිත් විරිත් වලට නෑ. අපේ අපේ කිසිම දෙයක් අපි ඒගොල්ලෝ ගාව නෑ. සමහරවිට මේ යන කාන්තාව දන්නේ නැති දේ තමයි ඒ ගෙවල් වල ගියහම එක ස්වාමි පුරුෂයෙකුට බිරිඳවරු 4-5ක් ඉන්නවා. ඒ හැම කෙනෙකුටම ළමයි 4-5ක් ඉන්නවා. ගෙදරක වියනවා කියන්නේ 50කට 60කට වියන්න ඕනේ. තට්ටු 3-4 ගෙවල් තියෙනවා. අර ලොකු වතුර බෝතල් උස්සගෙන දවස ගානේ උදේ හැන්දෑවේ යන්න ඕනේ. අර වියන ඒවට එහෙම අමතරව. මෙහෙම කර කියා ගන්න වෙනව ඉඳලා අන්තිම අසහනය වෙනකොට ගෙදරින් පයින්නවා. පැනලා මොන විදියකට හරි එනවා. දැන් එහෙ ඉන්න සේවාදායක, එහෙ ඉන්න ස්වාමියා ලොකු මුදලක් ඒගොල්ලන්ගේ එහෙ විදේශ නියෝජිත ආයතනයට ගෙවනවා මේ කෙනෙක් කොහෙලා දෙන්න කියලා. එතකොට එයා ගෙවනවා මෙහෙ ලංකාවේ ඉන්න නියෝජිත ආයතනයට සෑහෙන ප්‍රමාණයක් ගෙවනවා. ඒ ගෙවන එක ගෙවුවා පස්සේ මේ කොන්ට්‍රැක්ට් එක එන්නේ ගිවිසුම එන්නේ අවුරුදු දෙකක් වැඩ කරන්න. අවුරුදු දෙකක් වැඩ කරන්න ගියාම අරයා මාස දෙකෙන් පණිනවා කියමුකෝ. දැන් මෙයා යන්න ඉස්සෙල්ලා ගෙදරටත් කීයක් හරි දෙනවා මෙහෙ ඉන්නේ ජනතතුමා.
එතකොට එයා කියනවා මේ ඔයා මේ මේකෙන් මේ ගෙදර වැඩ මේවා කරගන්න පඩි පළවෙනි පඩි වෙනවා ලොකු බලාපොරොත්තු දීලා නෑරින්නේ අර ගෙදරින් පයින්නවා එතකොට પાස්පෝර්ට් එක රෙජිස්ට්‍රේෂන් ඔක්කොම තියෙන්නේ ස්වාමියා ගාව පැනලා එනවා මෙතනට ආපු ගමන් මම මේ කියන්නේ සාමාන්‍ය වෙන දේවල් අර ස්වාමියා දානවා පොලිසිය පැමිණිලා මම හොරකමක් කළා ගියා මෙන්න මොකක් හරි ඒගොල්ලන්ගේ නීතිය විරු එතකොට කොච්චර මාස ගානක් හිටියතර නඩුව ඉවරලා විභාග ඉවරනකන් ඒ අපේ සුරක්ෂා නිවාස තියෙනවා සේෆ් හවුස් ඒවයි කොයින්න ඕනේ නැත්තම් ඒගොල්ලොන්ට මේ රටට එන්න ආපහු පිටවීමේ වීසාවක් ගහන්නේ නැහැ ඉතින් මේවා සමහර කාන්තාව දැනුවත් වෙන්නේ නැහැ යන්න ඉස්සෙල්ලා මහතු පිපෙනවා වගේ නියෝජිත ආයතන පටන් ගන්නවා මේ මාසේ මෙහෙ තියෙනවා මේකෙන් සල්ලි ටිකක් එකතු කරන්න කීප දෙනෙක් අරිනවා ඊළඟ මාසේ ඒක වෙන ටවුමකට යනවා දැන් මේ උපයන්නේ ඒජන්තල එක්ක හරිම අමාරුයි දැන් බේරගන්න මං කියන සමස්තයක් හැටියට නියෝජිත ආයතන ගත්තාම ඉතාලම වැදගත් විදිහට ඉතාලම හොඳට වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා දැන් මේ පෙරේද දවස් දෙකකට ඉස්සෙල් 11 දෙනෙක් මෙහෙන් පන්නලා ඒ පන්නලා තියෙන්නේ අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුවත්වම ඒක මට ඔප්පු කරන්න පුළුවන් මම ඔක්කොම සාක්ෂි තියෙනවා එතකොට එහෙ ගිය ගමන් එහෙන් බැස්ස ගමන් ආයි මෙහාට රිපෝට් කරලා 11 දෙනාම දෙවෝගේ සෑහෙන මම දැන් මට නම් මේ දෙන්න තියෙන පණිවිඩය තමයි මේකෙදි මේ දීර්ඝ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයක් තියෙන්නේ මේ රටේ ඕනෑම පුරවැසිය පිටරටක රැකියාවට යනවා නම් AI පිළිබඳව දැනුවත් වෙලා හරියට මෙතනින් යන්න මෙතනට ආපුවම මුදලට ඒවා මේවා වෙනවා නම් මම උපරිම විදියට කොහොම හරි ඇත්තටම මට අවුරුද්දක් විතරයි මම හදනවා මේක කොහොම හරි මොකද ඒ තරමටම අර මිනිසුන්ට බොරු කියන කොටසක් ඉන්නවා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගහන්න ඕනේ සීල් එක එයාපෝට් එකේදී ගහන තත්ත්වයකට තියෙනවානේ මේව සම්බන්ධයෙන් කම්ප්ලේන්ට් කරන්න පැමිණිලි කරන්න මේ ජනතාවට පැමිණිලි කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න සකස් කරලා තියෙනවා මම බලාපොරොත්තු වෙනවා ඒකට ඒ කියන්නේ විශේෂයෙන්ම වෙනම මගේ අමාත්‍යාංශයේ විදුලි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දෙකේම මගේම වෙනම කාර්ය මණ්ඩලයක් හදලා එතනට පැමිණිලි බාර ගන්න හොට්ලයින් එකක් වගේ එකක් හදන්නත් මම බලාපොරොත්තු වෙනවා හොඳයි මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් තීරණයක් වේවි ජනතාවගේ පැත්තෙන් ගත්ත මහින්සක මිනිසුන්ට තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන එක මම හිතනවා ඒක බුදුමී ක්‍රියාත්මක කරයි කියලා අපි කෙටි විරාමයක් ලබා ගමු විරාම නැතුවම ඔබ යලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් 0115 23 14 අපේ දුරකථන අංකය අපිට දුරකථනයේ කෙනෙක් සම්බන්ධ වෙනවා අයිබෝවන් අයිබෝවන් ඔබතුමාගේ ප්‍රශ්න යොමු කරන්න මම විජය ඔදුපිටිය විදේශ රැකියා ආයතන හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්. ඔව් විජය මහත්මයා. ඔව් මට අහන්න ඕන ඔබතුමියකින් මේ 1985 අංක 2150 ස්පර්ශ කරන්න බැරි ප්‍රපංචයක් වෙච්ච මානව කුසලතා අලෙවි කිරීමේදී කෙසේ කළ යුතුද කියලා පනත කියලා තියෙනවා. ඒ පිළිබඳව 85 ඉඳන් මේ පත්තල ඉන්න නිලධාරීන් කිසි කෙනෙක් දන්නේ නැහැ පොතේ තියෙන නීතිය නෙමෙයි ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ හිතේ තියෙන නීතිය වෙන වචන වලින් කියනවා නම් ඉඩම් දේපොළ වගේ මානව කුසලතා ඉන්ටැන්ජිබල් ඇසට් එකක් අර අලගියවන්න මොකවැටි තුමා කියලා තියන්නේ තුබු තැනක සොරසතුරන් ගත නොහැන කෝප වුවත් රජමැතිනුන් ගත නොහැන කියලා ස්පර්ශ කරන්න බැරි මානව කුසලතා මේක අලෙවි කරන්න හදලා තියෙන මේ පනත ඇත්ත වශයෙන්ම බුද්ධිමය යෝධෙක් ඒ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමිය විසින් පත් කරපු කලින් හිටිය සභාපතිතුමා අවුට් බිරෝ ක්‍රමයට 1200 ගානක් ලයිසන්සීස් ලගෙන් 750,000 විතරක් බැංකු ගැරන්ටියක් අරගෙන ව්‍යාපාරවල නියුක්ත වෙන්න අවසර දීලා තිබුණාට ඒජන්සි කරුවන් කිහිප දෙනෙක්ගේ මිලියන 10ක මුදලක් දැන්පත් අරගෙන ඒගොල්ලන්ට අවුට් බියරෝ ක්‍රමයට නීති විරෝධී ක්‍රමයට 10,000 ගණනක් මිනිසුන් යැවීමට අවසර දුන්නා. ඔබතුමිය ඒ පිළිබඳ දැනගෙන හිටියාද දන්නවද? ඊළඟට මේ කාරණය කොච්චර වියුක්ත කෙනෙක් හොඳයි එතුමා ප්‍රශ්න දෙකක් යොමු කරා අංක 21 1985 පනත සම්බන්ධයෙන් එතුමා යොමු කරා ඒකේ මේ අලෙවි කිරීම
සිද්ධ කරන ආකාරය පිළිබඳව මේ දැනුම අලෙවි කිරීම වැඩ කරන අය අලෙවි කිරීම සිද්ධ කරන ආකාරය පිළිබඳව කිසිම කෙනෙක් සම්බන්ධ දැනුවත්ව නෙමෙයි මේ කටයුත්ත කරන්න කියන කාරණේ තරහ විදිහට චෝදනාවක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. අනිත් පැත්තෙන් මේ කලින් හිටපු සභාපතිවරයා දැනුම ඒක අලෙවි කිරීම පිළිබඳව නම් මේ දිල්කයි ති මම එතුමාට කියන්න ඕනේ න්‍යායන් තියෙන්න පුළුවන්. ඒ වගේම පනත්වල දේවල් තියෙන්න පුළුවන්. මේ විදියටම කෙරෙනවා නම් හැමදේම බොහොම හොඳයි. අපි එහෙම කෙරෙන රටක නෙමෙයි ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම පනතේ කිසිම දෙයක් උල්ලංඝනය වෙන්නේ නැති ආකාරයකට වැඩ කරන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. මම විශ්වාස කරනවා ඉතින් ඒ තැන ගැන මට වැඩි එතුමා හොඳට දන්න කෙනෙක්. මොකද එතුමා ඇවිල්ලා මේ මටත් මුණ ගැහෙන කෙනෙක්. ඉතින් ඒ ගැන මං හිතන්නේ ඒක එච්චරම ලොකු කතාවක් මට කියන්න අමාරුයි. මොකද අපි මේකට මේ තත්ත්වයට පත් වෙලා තියෙන රටේ ආර්ථිකයයි වෙනත් නොයෙකුත් ප්‍රශ්න ගණනාවක් එක්ක. ඉතින් ඒ හින්දා තමයි අපි උත්සාහ කරන්නේ මීට වැඩිය වෙනස් විදියකට මේකට අවතීර්ණ වෙලා විදේශ රැකියා සඳහා යන අය පිළිබඳව අවබෝධයක් සහ ඒගොල්ලන්ගේ ආරක්ෂාව සුභසාධනය මේ හැම එකක් පිළිබඳව හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඉදිරියේදී. ඒ පනතේ තියෙන විදිහට වැඩ කරන දැන් ඔබතුමිය කියන විදිහට දැනට තියෙන ප්‍රායෝගික තත්ත්වයන් එක්ක ඒ තියෙන න්‍යායන්ට අනුවම වැඩ කරන්න බෑ. නමුත් ඒ සඳහා උත්සාහයක් දරන්න වැඩ කරන්න බෑ කියන්නේ මේකයි දිරක. වැඩ කරන්න තිබුණ මේක කාලයක් තිස්සේ ප්‍රැක්ටිසස් තිබුණා නා. ඒ විදියට තිබුණා නම් නමුත් ඒ විදියට තිබුණා නෑ. නිවැරදි කරගන්න සූදානම්. නිවැරදි කරන එක මම එක එකක් එකපාර කරන්න අමාරුයි. විශේෂයෙන්ම එතුමත් දන්නවා ඒ ස්ථානයේ කොයි වගේද කියලා. අනිත් එක එතුමා කියපු කාරණය මම හොඳටම දැනගෙන හිටියා සහ හිටපු සභාපතිතුමා මාත් එක්ක කතා කරලා තමයි මේ තීරණය ගත්තේ. මොකද එතුමාට අපිට ප්‍රශ්නයක් ආවා. විදේශ සේවා විදේශ රැකියා සඳහා යනකොට රුපියල් 11,000ක රෙජිස්ට්‍රේෂන් ෆී එකක් අපි අය කරනවා. අය කරන එක ජනවාරි මාසේ 29 වෙනිදා තිබිච්ච අයවැයෙන් මුදල් ඇමතුමා ඒ කියන්නේ රුපියල් 5000ක් අඩු කරා. ඒ 5000ක් අඩු කරනවත් එක්කම අපිට තියෙන ගොඩක් දේවල්. මොකද අපේ ගොඩක් දේවල් අපිට කරගෙන යන්න තියෙනවා. ඒ වගේම ඔය මම ඒ පිටින් යන එක ගැන මම හොඳ අධ්‍යයනයක් දැන් කරලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා මාත් එක්ක ඒක ගැන කතා කරනකොට මට එච්චර පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ ඒ සම්බන්ධයෙන්. නමුත් විශේෂයෙන්ම මම කරුණු කාරණා හොයලා බලලා ඒ රටවල් වලට ගිහිල්ලා බැලුවාන් පස්සේ මට තේරුණා මේක එච්චරම සුබදායක දෙයක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ එතුමා මගෙන් අවසර අරගෙන මේක කරන්නේ මොකද මේකෙන් ගොඩක් සෑහෙන ප්‍රමාණයක් ඇරලා තියෙන මේක මේ අද ඊයේ පටන් ගත්ත මේ සභාපතිතුමා පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේක ව්‍යාපාරයක් හැටියට කාලයක් තිස්සේ ඉඳලා කරලා තියෙනවා. මේ සභාපතිතුමා කරපු දේ තමයි අර මිලියන 10ක මුදලක් තැන්පත් කරගෙන ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තැන්පත් කරගෙන එතුමා එකට යන්න දුන්න මේ යවන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි සංඛ්‍යාත්මකව බලනකොට මේ ඒ අරින පිරිසයි මේ අනිත් අරින පිරිසයි දිහා බලපුවම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ප්‍රමාණයක් අරිනවා. හැබැයි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නේද? වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතින් මේ මමත් ඇත්තටම අපි මේ මං කිව්වේ අර සෑහෙන කාලයක් අපිට මේක හොඳට හිතලා බලලා එතුමා ඒ කට්ටිය කියන්නේ මේ කරන කණ්ඩායමක් ඉන්න එක දැන් ගොඩාක් අය එන්න පටන් ගන්න තියෙනවා. මං කියලා තියෙන කා කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ අවස්ථාව තවත් මට අධ්‍යයනය කරන් තියෙනවා. සමහරවිට ඒගොල්ලොන්ට ඉඩ දෙනවා යම් යම් නීති රීති වලට අනුකූලව. ඒ තුන ඉඳගෙන වැඩ කරන්න ඉඩකඩ දෙන්න පුළුවන් ඉදිරියේදීත්. හැබැයි මොකද ඒගොල්ලෝ අරින ප්‍රමාණය මේ අනිත් සංවිධාන නියෝජිත ආයතන සංවිධානත් එක්ක බලනකොට ඒගොල්ලෝ ඊට වැඩිය ප්‍රමාණයක් අරනවා. හැබැයි ඒ ඇරීමේදී ඒ අය පිළිබඳව තියෙන රැකවරණය යවන පුද්ගලයෝ ගැන විදේශ ශ්‍රමිකයෝ ගැන තියෙන ආරක්ෂාව රැකවරණය පිළිබඳව ගැටලුවක් තියෙනවා. රැකියාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ කිසිම බැඳීමක් නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකින් ද මේ අර එතුමා මේ වෙලාවේදී මේ වගේ දෙයකට මගෙන් අවසර ගන්නකොට එතුමා කිව්වේ ඇත්තටම රුපියල් 5000ක් එකපාරටම 11,000කින් අඩු වෙනකොට අපේ ආයතන එහෙමම කඩා වැටෙනවා. අපි මෙතන අපේ හෙඩ් ඔෆිස් එකේ විතරක් අපේ 7-800ක් වැඩ කරනවා. ඒ ටිකට අපි පඩි නඩි ගෙවන්න ඕනේ. ඉතින් මොකද ඒ සල්ලි කියන්නේ
ඒ පන්දහ අඩුවෙන්නේ අපේ මේ මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයි. මේ මිනිස්සුන්ට ගෙවන්න කියලා මෙහි රෙජිස්ටර් කරන්න කියලා නියෝජිත ආයතන වලට මෙහෙන් අරන ශ්‍රමිකයන්ට සල්ලි ශ්‍රමිකයෝ වෙනුවෙන් සල්ලි එහෙ රැකියාව දෙන පුද්ගලයා එහෙ නියෝජිත ආයතන වලට දෙනවා මෙහාට එවන්න කියලා. සමහරට එක ගෘහ සේවිකාවක් වෙනුවෙන් ලක්ෂ 4-5ක් එවනවා. ඒ එවන ප්‍රමාණය එකෙන් තමයි මේ ගෙවන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි අවසානයේ මේ කාගවත් සල්ලි නෙමෙයි මේකේ මේ ආදායම අපිට අඩු වුණේ. විදේශයෙන් මෙහාට ආපු සල්ලි තමයි අපිට අඩු වුණේ. ඉතින් ඒකෙදිත් අපිට ගැටලුවක් තිබුණා. නමුත් මේ ගැන මම තාම අවසාන තීරණයක් අරන් නැහැ. මම ඒ වෙලාවේදී ඒ සභාපතිතුමා කරපු ඒ කටයුත්ත ගැන මම කිසිම වැරද්දක් එතුමා ගැන දකින්නේ නැහැ. ඉතින් ඉදිරියේදී අපි ඒවා බලලා ඒක තීරණය කරනවා. හොඳයි. දැන් අපරාධ සම්බන්ධයෙන් මේ දවස්වල විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ අපරාධකරුවෝ අල්ලා ගැනීම කියන කාරණේදී දැන් ඔබතුමියගේ දිස්ත්‍රික්කය ගත්තොත් ඒ පළාතව සම්බන්ධවත් කාලයක් තිස්සේ කහවත්ත සිද්ධාමයක් සිද්ධ වුණා. මේකට සම්බන්ධ ඔබතුමියගේ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙක්ටත් චෝදනා එල්ල වුණා. ඒ කාලේදී එතුමාගේ කාර්ය මණ්ඩලයේ මේ සිද්ධි වලට සම්බන්ධයක් තියෙනවා කියලා මේ කහවත්ත ඝාතන සම්බන්ධයෙන්. දැන් මොකක්ද එහි අලුත්ම තත්ත්වය? ඒ ප්‍රශ්න විසඳිලාද? මම ඒ ගැන ඉච්චර කතා කරන්න කැමති නෑ. සෑහෙන ලොකු මේ පරීක්ෂණ කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා හරිම තත්ත්වේ වැඩි කල් යන්න ඉස්සෙල්ලා දැනගන්න පුළුවන් වෙයි. මොකද මට නම් පේන විදිහට මේ වෙච්ච ඝාතන එකක්වත් මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වගේ තමයි මට නම් දැනෙන්නේ. ඉතින් ඔබතුමිය සඳහන් කර මේ මෑත කාලීනව වෙච්ච සිද්ධිවලට හැම එකක්ම ඒ සම්බන්ධතාවය ඔබ මොන 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 විදිහටද ඒ සම්බන්ධතාවය ඔබතුමිය පැහැදිලි කරන්නේ? මට නිකන් හිතෙනවා. මොකද මම මගේ දෙයක් මම මේ කියන්නේ. මේ කියන්නේ මෙහෙමනේ දීර්ඝ ඇයි මේ මුළු රටේම නැතුව කොට කෙතන විතරක් වෙන්නේ? මේකේ පළවෙනි ඝාතන දෙකක් නිකට සිද්ධ වෙන්නේ. අම්මයි දුවයි මරන ඝාතකෙින්ද මේ අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. මනසක් තිබිලා තියෙනවා. මේ ඉන්ටෙන්ෂන් තිබිලා මේ ඒ සඳහා උවමනාවක් තිබුණා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මැරුවා. ඊට පස්සේ තමයි මේක දිගින් දිගට රැල්ලක් බවට පත් වෙන්නේ. මෙච්චර කාලයකට කොටකෙතර කියන එකේ ඔය කාමින්දියා සහ කාමින්දියාගේ අම්මා මැරුණේ දැනට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා. ඉතින් ඊට ඉස්සෙල්ලා එක සිද්ධියක් වෙලා තිබුණා. නමුත් මේකෙන් පස්සේ තමයි මේ ඝාතන රැල්ල යන්නේ. මේක මම අපිට නම් තියෙන්නේ පොලිසිය හරියට රාජකාරී කරනවා නම් ඒ කියන්නේ මේ පරීක්ෂණ කටයුතු අවසන් වෙනකන් කරන්න ඕනේ. අවසානයක් දක්වා හරියට කරනවා. දැන් මේ පරීක්ෂණ කටයුතු සම්බන්ධව පහුගිය කාලේ චෝදනා එල්ල කරා පොලිසිය හරියට මේ පරීක්ෂණ කටයුතු කරන්නේ නැහැ කියලා. දැන් මේ ඉතාම මෑතක සිදුවීම ගත්තත් ඒ සම්බන්ධව අවසන් තීරණයකට එන්න බැරි වෙලා තියෙනවා. දැන් සේහා දුවගේ ඝාතනය කියන කාරණේ ගත්තත් ඒක සම්බන්ධව පොලිසිය තාම හරි කෙනාව හොයාගෙන නැහැ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ අපරාධකරුව ඇත්ත අපරාධකරුව අල්ලගන්න පොලිසිය අසමත් වෙන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? මොකද අපේ ආරක්ෂකංශ වල තියෙන හැකියාවන් ගත්තා. මේ තමයි ඉහළ හැකියාවන් තිබිච්ච තියෙන ආරක්ෂකංශයන් අපිට තියෙන්නේ. ඉතින් එහෙම තත්වයකදී මේ අපරාධකරුවෝ අල්ලා ගැනීම ගැටලුව මොකක්ද ඔබතුමීට? ගැටලුවක් නෙමෙයි. දැන් අපි ජනවාරි අට වෙනිදා ලොකු වෙනසක් මේ රටේ ඇති කරානේ. ඇති වුණානේ කොහොම හරි. මට නම් පේන්නේ පොලිසිය වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා. පොලිසියමයි. යහපාලනය තුළ පොලිසිය හරියට නිවැරදි වෙන්න ඕනේ. ඒක අපි ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් පොලිසිය ගැන තිබ්බා. හැබැයි සමහර දේවල් දැන් වෙනකොට මං කියනවා දැන් මගේ සමහර දේවල් වලදී මගේ අමාත්‍යංශයේ සම්බන්ධ දේවල් වලදී මට පොලිසිය සහයෝගය උවමනා විදියට ගන්න බැරි වෙලා තියෙනවා. මොකද්ද ඒතර ප්‍රශ්නේ? ඒ කියන්නේ යහපාලනය තුළ පොලිසිය හරියට නිවැරදි වෙලා නැහැනේ. මට සබරගමු පළාතේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ හැර පොලිසියක් ගන්න නෙමෙයි මම කියන්නේ. මේ මොකද අපි පොලිසියත් එක්ක එච්චරම ලොකු මේ ගැටීමකට හරි අපි පොලිසිය මත යැපෙන අය එහෙම නෙමෙයි. වැරද්දක් කළොත් අපි කියන්නේ අපේ පාක්ෂිකයෙක් වෙනුවෙන් අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. පාක්ෂිකයන් වැරදි නම් ඒ බව ඒගොල්ලෝ දැනුවත් කරන එක අපේ වැඩක්. හැබැයි අපිට බලපෑමක් කරන්න බෑ. පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ. එතකොට 10 වෙනි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලත් ඒකනේ පොලිසිය මේ කොමිෂන් සභාව පත් කරන්න යන්නේ නේ. එතකොට දැන් මම නිකන් කියන්නේ දැන් මගේ අමාත්‍යංශේ තියෙනවා මට පොලිසියක්.
මට සමහර දේවල් කරගන්න උවමනා වෙලා තියෙනවා මට අද වෙනකන් කරගන්න බැරි වෙලා තියෙනවා කොහොමද මේක කොහොමද මේ මේ මේක මේ ක්‍රමය වෙනස් කරන්නේ මොකද ආණ්ඩුව වෙනස් වුණා වගේ මේ නීති ක්‍රියාත්මක කිරීමේදී වෙනස් වෙන නැත්තම් වැඩක් නැහැ මොකද ඒකෙදි ජනාධිපතිතුමාට අගමැතිතුමාට හරි මේ දේශපාලඥයින්ට හරි බැනලා වැඩක් නැහැ මේකේ සමහර දේවල් මොකද පොලිසියේ ඉන්නේ කවුරුත් මේ බුදු වෙන්න බලන් ඉන්න අය නෙමෙයිනේ පොලිසියේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සුනේ ඒ එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙලින් වැඩ කරන හොඳ පොලිසියක්. එහෙම නැත්තම් දැන් දැන් ওই පොලිසිය වල අපි දකින ලොකුම දේ තමයි මේ ෆේවරිසම්. මේ ඒ තමන්ගේ කැමැත්තට අනිත් එක සමහර වෙලාවට පහුගිය කාලේ. දැන් අපි එක එක්කෙනාගේ අවශ්‍යතාවය උඩ ඔය කොට කෙතන පරීක්ෂණ එක එක විදියට කී පාරක් මාරු කරා ඒ දැන් ඒක සිද්ධියක් වෙනවා මාස දෙකක් තුනක් යනකොට සිද්ධියත් එක්කම පරීක්ෂණෙත් යට යනවා මේක මේ මේක හරියටම මම නම් මම මේ අපි ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් මම දැන් සන්තෝෂ වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලායි කියලා කියනවා හැබැයි මෙච්චර කාලෙකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් හැරගෙනාවේ නැහැ එහෙම නැත්තම් එහෙ එහෙ පොලිසිය වලින් කරාද නැද්ද කියන එක දැන් ඔය කොට කේතන කියන ගමේ පොලිසියක් පිහිටවලා තියෙනවා පෝස්ට් එකක්. මෙහෙමනේ නිලධාරී කීප දෙනෙකුට කබල් වාහනයක් දීලා වරලා පොලිසියක් කියලා කරන්න කිව්වට කරන්න බෑනේ. පොලිසිය පොලිසිය අයත් වෙන අමාත්‍යංශයක් තියෙනවා. සාමය හා ඒ අමාත්‍යංශයේ ඇමතිවරයෙක් ඉන්නවා. ඒ මෙහෙමනේ ඉතින් ඔය ඇමතිවරයෙක් දැන් ඉතින් මෙහෙම මේ පොලිසිය ඇමතිවරයෙක් කිව්වට දැන් අපේ ඉන්නේ හිටපු දැන් ඔබතුමිය මේ සඳහන් කරන දැන් මේ පොලිසිය වලට මේ කබල් වාහන දීලා මේ මේ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවනේ පොලිසිය වල දැන් ඔය 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 සම්බන්ධයෙන් පහුගිය මැතිවරණ වේදිකාවලදීත් අදහස් පළ වුණා මේ පොලිසිය වැරද්දක් කරාම පොලිසිය කොහොමද හොරුවල්ලන්න යන්නේ කියන කාරණේ සම්බන්ධ එයාට ලබලා දීලා තියෙන වාහන සම්බන්ධයෙන් මේ මේවා මේ මේ යටිතල පහසුකම් ටික හදලා දෙන්න පොලිස් දෙපාර්තමේන්තුව විධිමත් කරන්න ඔබතුමියලාගේ කැබිනට් එකේ ඇමතිවරයෙක් ඉන්නවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඒ නිසා මම විශ්වාස කරන ඔබතුමිය එතුමාට මේ මේ චෝදනාව ඉදිරිපත් කරයි මේ ගැටලු ඉදිරිපත් කරයි ඉදිරිපත් කළා ඉතාමත් විධිමත් පොලිස් සේවයක් ලබා ගැනීම සඳහා ඒ පොලිසියටත් පොලිසිය පැත්තෙනුත් ප්‍රශ්න තියෙනවා. එයාට ගැටලු තියෙනවා. එයාට රාජකාරී කරගැනීමේ ගැටලු අපහසුතාවයන් තියෙනවා. ඇත්ත රථ වාහන ලබා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. පරණ වාහනයකින් ගිහිල්ලා හොරුවල්ලන්න බැරි ප්‍රශ්න එතුමාටත් තියෙනවා. ඉතින් ඒ ඒ ප්‍රශ්න වලටත් විසඳුම් ලබා දිය යුතුයි එයාගෙන් කාර්යක්ෂම සේවයක් ලබා ගන්න නම්. එහෙමයි දීර්ක. පෞගිය දවස් 7000ක විතර තිබිච්ච දෙයක් අපිට මේ දවස් ගානින් වෙනස් කරන්න බෑ. දවස් 7000ක් විතර තිබුණේ අවුරුදු 21කින් අවුරුදු දෙකක් අරින්නකෝ 7665 දවස් වලින් ගත්තොත් අවුරුදු දෙකක් අරින්නකොට 365 ඒවා දෙකක් අරින්න 7000ක් විතර ගම්මුකෝ අපිට මේ කාලය තුල ඒවා වෙනස් කරන්න බෑ. පොලිසිය දේශපාලනීකරණය වෙච්ච යුගයක් පෞගිය කාලේ තිබුණේ. සම්පූර්ණයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න නෙමෙයි කටයුතු කරේ. අපි දන්නවනේ කොහොමද මේ රටේ හිටමු මේ අග්‍රවේශකාරවරු වැඩ කරේ කියලා. නැත්තම් ප්‍රගීත් එක්නැලිකොට ගැන කියවපු ප්‍රකාශයක් එක හිටපු අග්‍රවේශකාරවරේ. මොකද්ද කිව්වේ? මේ එයා ගැන ප්‍රගීත් එක්නැලිකොට මහත්මයා ගැන අහුවහම කියපු දේවල්ෙන් මං හිතන්නේ මං හිතන්නේ දීර්ඝව මතක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි මේ මේ රටේ තැනට තල්ලු කරානේ. ඉතින් දැන් මේ දැන් ඇත්තටම මේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ තුල මේ මෙච්චර හැමදේ හැම අංශයක්ම දේශපාලනීකරණය වෙච්ච දේ තුල මේකේ පොලිසිය ඇමතිතුමාට එකපාර ඇඟිල්ල දික් කරන්න බෑ කාටවත්. මොකද පොලිසිය දැන් ඉන්න අපේ ඇමතිතුමා ඉස්සෙල්ලා පොලිසිය බාර හිටපු ඇමතිවරේ. අර කෙටි කාලයක් තුල ආණ්ඩුව තිබිච්ච යුගේ මම හිතන්නේ. නමුත් මීට වැඩිය පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන නිලධාරීන් මීට වැඩිය මේ මේ හරියට මේවා දැන් අපිට එහෙම නැති වුණොත් අපිට ආණ්ඩුවේ ඉඳගෙන මේ අය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිවම මම හිතන්නේ ඒක ඒක ජනතාව වෙනුවෙන් ගත්තම ජනතාව වෙනුවෙන් නෑ ජනතාව වෙනුවෙන් ගත්තම කරන්න වෙනවා. දැන් අපි කියන්නේ දැන් මේ දැන් කොටකේතන සිද්ධියක් වුණාම ප්‍රදේශයේ OIC ව මාරු කරනවා තව එක්කෙනෙක් ගේනවා. ඕම දෙයක් නේ යන්නේ. මේකේ මේ මොකද්ද මේකේ ගෙනියන වැඩපිළිවෙල? එක එක දේශපාලකයන් යෝන විදිහට. දැන් අපි අද වෙනකන් අපි මේ
කියන්න නැහැ මේක කවුද කරේ එහෙම නැත්නම් අපි කාටවත් ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. නමුත් මෙච්චර ප්‍රමාණයක් මැරෙනකොට මේකේ නොනවතින පරීක්ෂණයක් යන්න එපා දිගටම. දැන් අපි කියමු එතන තියෙන ආමි කැම්ප් එකට හරියම නැත්නම් තියෙන පොලිස් පෝස්ට් එකට හරි මේ මහා මේ අක්කර 7-800ක ප්‍රමාණයක් 1000ක 1500ක විතර ප්‍රමාණයක් ෆුඩ් පෙට්‍රල් යන්න හැමදාම. ඉතින් මේ මේකේ ගොඩක් දේවල් අපි යහපාලනේ අපිට තනියම හදන්න බෑ දේශපාලකෙන්න. මේක එකතු වෙන්න ඕන දේවල් තියෙනවා. ඉතින් මෙහෙම තව ටික දවසක් ගිහිලා කියලා බලලා කියන්න කතා කරන්න දැනක් අවුපම අපි කතා කරන්න වෙනවා. හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට ඔබතුමියගේ පැමිණීම පිළිබඳව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී ඔය කියපු කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබතුමියලා ක්‍රියාත්මක වෙයි කටයුතු කරයි ඒක තමයි ඒකට තමයි ඔබතුමියලව පත් කරලා එව්වේ. ඒ විශ්වාසය තාම ආණ්ඩුව පිටවල බොහොම ටික කාලයක් නිසා ඒ විශ්වාසය තව ටික කාලයක් ජනතාව තුළ තියෙයි. ඔබතුමියලා අර කියපු විදිහට අවශ්‍ය තැනදී කතා නොකරොතින් ඒ සම්බන්ධයෙන් ජනතාව ඒ පිළිබඳව වගකීම බාරගනි. බොහොම ස්තුතියි ඔබතුමියට පැමිණීම සම්බන්ධන දවසේදී 360ට. බොහොම ස්තුතියි දෙක. ඒ වගේම ඔබටත් ස්තුතියව සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙමු. සුබරාත්‍රි.